അതെ, പുതിരങ്ങ് അത് ദിവസേ അപ്പി നിദാസ് നിസി ഹത്തര ഒയാളകെ റിവിഷൻ പാന്തി അത് അതും വളരെ കഥാകരണ ഏതാ സുധാരണ കളത് എന്നെ പുതിബന്ധം പെരതി ദണ്ഡിപ്പു ആറേട്ട് അപ്പി അത് ദിവസം ടി ഡി എസ് കൊടുത്ത സാക്ഷാത്കരണം അപ്പൊ കാലേ വെങ്കരകത്തേ മേമനക്കോട്ട് ഓളട്ട് ടി ഡി എസ് പാടുമേ റെക്കോർഡിംഗ് ട്യൂബ് ടിക ടി ഡി എസ് നോട്ട് ലസ്സനോട്ട് പിരിയൽ കറകൻ അറ്റി അരെ മേനോട് ടി ഡി എസ് നോട്ട് കംപ്ലീറ്റ് കറകത്തേ ഇവകേമെല്ലാം ഗിയമാസെ അപ്പിത്തേക്ക് സംബന്ധം നൊവിച്ച് കെനെ നാം ഒബ് അത് സംബന്ധിലാ ഇന്നെ ഹേമ കെനെ കൊട്ട് നാം ടി ഡി എസ് കൊടുത്ത ആവരണ കറകാണ് വരുവേണ്ടത് ഹേമം മെയ് മാസേ ഏകീയ മാസേ പേപ്പർ അപ്പി സാക്ഷാത്കരവും പാഠം ടിക്ക് ലബാദിയും സിദ്ധകരണമാണ് ഈ വകേം അപ്പിട്ട് ഗിയ മാസേ ദീപു ഇലക്ട്രോണിക് പാഠമേ തമ വീഡിയോ ടിക്ക് അപ്പി ലബാദിയും മമ്മവാരുടെ താമ സിദ്ധക്കലിന് ഹേ അതുകൊണ്ട് അത് ദിവസം മമ്മ വീഡിയോ ടിക്ക് അത് പന്തിയ അപ്പി മീ പന്തി വരുന്ന പാസ്റ്റ് മങ്ങ വീഡിയോ ടിക്ക് വളരെ അപ്ലോഡ് കരണമാണ് ഇലക്ട്രോണിക് ട്യൂബ് ടെക്ക് വളരെ തീരണ നിസാ ഏകെ വെഡ ടിക്ക് ആവരണ കരകണ് പാസു എന്ന് പെഹദിലിനി ഹരെ എത്തക്കോട്ട് അത് ദിവസം അപ്പി സാക്ഷാത്കരണം ടി ഡി എസ് കൊടുസായി എനിസാ മേവിനോട്ട് ഇങ്ങനെ എസ്റ്റിമേറ്റ് കരണി ഹാ പ്രമാണ ബിൽ പാസ് സെക്കസീമക്കിനെ കൊടുത്തിട്ട് അതാകത് അപ്പി മേവിനോട്ട് പുതിയ സാക്ഷാ കേരള തീയനമാ ഒയാളകെ തിയറി നോട്ടൊക്കെ തിയറി നോട്ടൊക്കെ മേവനപ്പെട്ട അപ്പി ഒളകി ഇവർ കേരളത്തിൽ തന്നെ അപ്പി ഇയാട്ട് അതാലവ് അത് പ്രശ്ന സാക്ഷാത്കാരമായി സിദ്ധ കരകണിയാണ് അറേ അതെ മേവനപ്പെട്ട പുതിയ മമ്മ ഒരം ഗിയമാസെ PDS documents set ekkara dunna e wageema ehema nogatta kenek innawa nam kiyala mama ඊට පස්සේ අද දවසේ මම හිතලා අද උදේ වරුවේ ඔයාලට මම group එකට දැම්මා TDS වල document පහක් හරි ඒ කියන්නේ document පහයි අපි දීලා තිබුණේ ඒ document පහම අපි ඔයාලට දැම්මා එතකොට මේ document set එක ඔයාලා අරන් ඇති මේ document set එක එතකොට මේ document set එක අතේ තියාගෙන තමයි මම හිතන්නේ ඔයාලට දැන් වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නේ හරි right එන්න පුතේ මම ආරම්භ කරන්නම් මුලින්ම ඔයාලට දීලා තියෙන TDS වලට අදාළව දීලා තියෙන පළවෙනි පේපර් එකේ ඉඳලා මම සාකච්ඡාව ආරම්භ කරනවා. දැන් ඔය TDS කොටස ගැන කතා කරද්දී පුතේ අපිට මේ ඇස්තමේන්තු කරන්නේ හා ප්‍රමාණ බිල්පත් සැකසීම ගැන කතා කරද්දී මුලින්ම අපිට එනවා දරුවනේ දැන් යම් කිසි ඉදිකිරීමක් කරනකොට දැන් අපි උදාහරණයක් වශයෙන් හිතුවොත් එහෙම කිසියම් ඉදිකිරීමක් කරද්දී ඒ ඉදිකිරීම සඳහා යනවා දරුවනේ වියදමක්. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ ගොඩනැගිල්ලක් හදනවා කියලා. අපි දැන් ගොඩනැගිල්ල අපි හිතමුකෝ ස්ලැබ් එකක් දාන්න යනවා කියලා. කොන්ක්‍රීට් දාන්න යනවා කියලා හිතන්න ස්ලැබ් එකට කොන්ක්‍රීට් එකක් දාන්න. දැන් ඔය ඩියුටි එක ගත්තොත් එහෙම ඔය ස්ලැබ් එක දාන්න යන වියදම සඳහා අපිට යම් මුදලක් යනවනේ. දැන් ඇත්තටම දැන් බාසුන් නැහැ කෙනෙකුට අපි කියන්නේ දැන් බාසුන් නැහැ කෙනෙක් ඔය අපි හිතමුකෝ කොන්ක්‍රීට් දාන්න යන වැඩකට එයා ඒ කොන්ක්‍රීට් දාන වැඩේට මිලක් නියම කරනවානේ. එයා කියනවා මේ වර්ග මීටරයකට මම මෙච්චරක් ගන්නවා කොන්ක්‍රීට් එකක් දාන්න. වර්ග මීටරයකට මෙන්න මේ ගාන තමයි අපි බැමි වදින්න ගන්නෙ. එහෙම නැත්නම් අපි කියනවා අත්තිවාරම් කාණු කපන්න ඝන මීටර එකක පස් අයින් කරන්න අපි මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. තපරාරු කරන්න වර්ග මීටර මෙච්චරක ප්‍රමාණයක් වර්ග ප්‍රමාණයක අපි මේ කපරාරු කරන්න අපි මෙච්චර ප්‍රමාණයක මුදලක් ගන්නවා කියලා එයා තීරණය කරනවා. වහලේ ගහද්දි වහලෙත් වර්ග මීටර එකක් වහලේ සිවිල් ද්‍රව්‍ය අපි සම්බන්ධ කරන්න මෙච්චර ප්‍රමාණයක මුදලක් ගන්නවා කියලා තිබාසුන් හැල කියනවා අහලදී. එතකොට ඒ විදිහට එයාලා ඒ යම් ඉදිකිරීමක් කරන්න යම් කිසි ඒකකයක් අපි ඒකට කියන රේට් එකක් වෙන රේට් එකකට එයාලා යන මුදල මෙච්චරක් කියලා කියනවනේ. එහෙම කියලා එයාලා ඒ කොන්ක්‍රීට් එකේ වර්ගඵලය හෝ පරිමාව අනුව තීරණය කරනවා මේ නිර්මාණයට මෙච්චරක් යනවා. බිත්තිවල වර්ගඵලය හොයාගෙන කපරාරුව සඳහා යන වේදම මෙච්චරයි කියලා ගණනය කරනවා. පැහැදිලිද? ආන් ඒ තීරණය කරන මුදලට අපි නමක් කියනවා රේට් අගය. එහෙම නැත්නම් ඒකක මිල කියලා කියනවා. හරි, එතකොට දැන් මේ ඇස්තමේන්තු කරණය හා ප්‍රමාණ බිල්පත් සැකසීම කියන පාඩමේ පොතේ අපිට හම්බ වෙනවා මෙන්න මේ රේට් වැලියු එක හොයන විදිය ගැන. පැහැදිලිද? රේට් වැලියු එක හොයන්න කොහොමද කියලා. එතකොට ඇත්තරම දැන් මේ රේට් වැලියු එකක් හොයද්දී අමුද්‍රව්‍ය වලට ගිය වියදම්, ශ්‍රමය සඳහා ගිය වියදම්, එතනින් එහාට අපි ගත්තහම මොනවද භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර සඳහා ගිය වියදම් වගේ දේවල් ටික එකතු කරලා තමයි අපි මේ රේට් වැලියු එක හොයන්නේ. පැහැදිලි? එතකොට මම පහුගිය දවසේ ඔයාලට TDS documents වලට අදාළව මම වීඩියෝ ටික දීලා ටියුට් එකක් දුන්න ගිය මාසේ. එතකොට ඔයාලා දැන් මේ වෙනකොට ඒ වීඩියෝ ටික බලලා නෝට් එක දාගෙන ඇති. එතකොට ඒ නෝට් එකත් එක්ක මම ගණන් කීපයක් හදලා තිබුණා. එතකොට ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කොහොමද ඒ වගේ ගාණක් හදාගත්තේ කියලා අයිඩියා එකක් එන්න ඇති.
දැන් මම මේක තවදුරටත් තහවුරු කරන තමයි අද දවසේ ඔයාලට දීලා තියෙන ටී පළවෙනි පේපර් එකෙන්. ඒ නිසා හැමෝම එන්නකො ටී පළවෙනි පේපර් එකට මම මේ පළවෙනි පේපර් එකේ ප්‍රශ්නත් එක්ක මම තියරි මතක් කරමින් ගණන් ටික හදනවා. හරි. ඒ නිසා ඔයාලා උත්තර ලියන කඩදාසි ටිකකුත් අතට ගන්න. හරි උත්තර ලියන කඩදාසි ටිකකුත් අතට ගන්න. පළවෙනි ප්‍රශ්නට එන්න. පළවෙනි ප්‍රශ්නේ පොතේ වතාවක් හොඳින් කියවා ගන්නකෝ. පළවෙනි ප්‍රශ්නේ වතාවක් හොඳින් කියවා ගන්නකෝ. මෙහෙමයි කියන්නේ. පහත දැක්වෙන දත්ත උපයෝගී කර ගනිමින් බිම් කුළු වර්ග මීටර් එකක් සඳහා වන ඒකක මිල ගණනය කරන්න කියලා කියනවා. හරිද? පහත දැක්වෙන දත්ත උපකාර කර ගනිමින් බිම් කුළු, ඒ කියන්නේ ටයිල් වර්ග මීටර් එකක් අල්ලන්න යන වියදමයි අපෙන් අහන්නේ. අපිට කියනවා වර්ග මීටර 10ක් සඳහා වැය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ කම්කරු ශ්‍රමය පහලින් දෙනවා. බිම් කුළු 100ක් ඉන් ඔයස් කියන්නේ ඒකක ගණන, ඒ කියන්නේ බිම් කුළු 150 150 මිලිමීටර දිග පළල තියෙන බිම් කුළු ඒකේ ටයිල් කට 100ක් ඕනේ. ඒ වගේම සිමෙන්ති මලු දෙකමාරක් ඕනේ. වැලි ඝන මීටර 0.31ක් ඕන. සුදු සිමෙන්ති කිලෝ භාගයක් ඕන. පුහුණු ශ්‍රමිකයන්ට දින 4ක් මේ වැඩේ කරන්න යනවා. නුපුහුණු ශ්‍රමිකයන්ට දින දශම දින 4.25ක කාලයක් යනවා. ඊළඟට බිම් කුළු අපතේ යාම 1%ක්ද, සුළු උපකරණ ක්ෂය වීම 3%ක්ද ලෙස සලකන්න කියලා කියනවා. ඊට පස්සේ බිම් කුළු එක එක ටයිල් කැටයක මිල රුපියල් 200ක් කියලා කියනවා. සිමෙන්ති කිලෝ එකක බෑග් එකක් රුපියල් 1000යි. සිමෙන්ති කිලෝ එකක නෙමෙයි, සිමෙන්ති බෑග් එකක මිල රුපියල් 1000යි. ඒ කියන්නේ සිමෙන්ති කොටයක් රුපියල් 1000යි. වැලි කියුබ් එකක් රුපියල් 2650යි. සුදු සිමෙන්ති කිලෝ එකක් රුපියල් 30යි. පුහුණු ශ්‍රමිකයෙකුට දවසකට 2500ක් ගෙවෙනවා. නුපුහුණු ශ්‍රමිකයෙකුට රුපියල් 2000ක් ගෙවෙනවා. ඊට පස්සේ කියනවා උඩු වියදම සහ ලාභ ප්‍රතිශතය 25%ක් ලෙස සලකන්න කියලා කියනවා. හරි, රයිට්. එතකොට හරි, අපෙන් අහන්නේ වර්ග මීටර එකක් සඳහා වන ඒකක මිල. පුතේ දැන් මේ කතන්දරයේ හැටියට අපිට හොයන්න පුළුවන් නේද? මුලින්ම වර්ග මීටර 10ක් සඳහා වැය වෙන වියදම් ටික අපිට හොයන්න පුළුවන් නේ. හරි, අපි ලියනවා මෙන්න මෙහෙම. හරි, අපිට ලියන්න පුළුවන් පුතේ. හරි, මේ කතාව තුළ අපිට මුලින්ම ලියන්න පුළුවන් වර්ග මීටර 100ක් සඳහා 10ක් සඳහා වැය වෙන පිරිවැය. හරිද? එතකොට මම ලියනවා මෙන්න මෙහෙම. මම ලියනවා 10ක් වර්ග මීටර සඳහා වැය වෙන පිරිවැය සොයමු කියලා ලියනවා. වර්ග මීටර 10ක් සඳහා වැය වෙන පිරිවැය සොයමු. ඔන්න බලන්න, දැන් මෙතන මම පිරිවැය කඩා ගන්නවා ආකාර කීපයකට. ශ්‍රමය ද්‍රව්‍ය තියෙනවා, ඒ කියන්නේ ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ශ්‍රම පිරිවැය තියෙනවා, උපකරණ පිරිවැය තියෙනවා. පැහැදිලිද? හරි, මම ලියනවා ඒ නිසා මුලින්ම දරුවනේ ශ්‍රම පිරිවැය කියන ශ්‍රමය සඳහා යන වියදම්. මොනවද ශ්‍රම පිරිවැය? මම ඉස්සෙල්ලාම ගන්නම් ශ්‍රම නෙමෙයි ද්‍රව්‍ය පිරිවැය ගන්නම්කො. ද්‍රව්‍ය සඳහා යන වියදම් ගන්නම්කො. ද්‍රව්‍ය පිරිවැය. හරිද? මම හොඳට අහගන්න පළවෙනි ගානෙම අයිඩිය එක ගන්න. ද්‍රව්‍ය සඳහා යන වියදම මෙතනදී කියන මුලින්ම පුතා බිම් කුළු. බිම් කුළු 100යි. දැන් බිම් කුළු සඳහා බිම් කුළු 100ක් යනවා. එක ටයිල් කැටයක් රුපියල් 200යි. මේ දෙන සුළු කරගත්තම උත්තරයක් මට එනවා බිම් කුළු සඳහා. ඊට පස්සේ මෙතනදී ඊට පස්සේ සිමෙන්ති. සිමෙන්ති සඳහා මට එනවා සිමෙන්ති කිලෝ 2000ක්, සිමෙන්ති බෑග් 2000ක් ඕන. සිමෙන්ති බෑග් එකක් රුපියල් 1000යි. මෙයා සුළු කරගත්තට පස්සේ මට උත්තරයක් එයි. හරි. ඊට පස්සේ වැලි. වැලි අපිට ඕනේ ඝන මීටර 0.31යි. වැලි ඝන මීටර එකක් රුපියල් 2650යි. එහෙනම් මේකේ වටිනාකම හොයන්න මෙයා 2650න් ගුණ කරනවා. වැලි. හරි. ඊළඟට සුදු සිමෙන්ති. සුදු සිමෙන්ති ගත්තට පස්සේ කිලෝ භාගයයි ඕනේ, 0.5යි ඕනේ. සුදු සිමෙන්ති කිලෝ එකක් රුපියල් 30යි. මෙතනින් උත්තරයක් එනවා. ඊට පස්සේ මෙතනදී තව කියනවා ටයිල් අපතේ යාම, බිම්කුළු අපතේ යාම 10%ක් කියලා කියනවනේ. හරි, මම ලියනවා ඊළඟට බිම්කුළු අපතේ යාම ටයිල් අපතේ යාම. දැන් මෙතන ටයිල් සඳහා යන වියදමක් එනවනේ, ඒකෙන් 10%ක් යනවා. 10%ක් අපතේ යනවා නම් මෙන්න මෙතන බිම් කුළු සඳහා යන මුදල දාන්න.
දාපුවම උත්තරයක් එනවා. ඔතනින් මට එනවා ද්‍රව්‍ය පිරිවැය. හරිද? මේ සෙට් එක එකතු කරන්න ද්‍රව්‍ය පිරිවැය එනවා. ඊට පස්සේ මම හොයනවා පුතා ශ්‍රම පිරිවැය. ශ්‍රම පිරිවැය හොයනවා. ශ්‍රම පිරිවැය කොහමද මම හොයන්නේ? පුහුණු ශ්‍රමිකයෝ ඉන්නවා. පුහුණු ශ්‍රමික පිරිවැය. පුහුණු ශ්‍රමිකයෙක් වැඩ කරනවා දවස් 4ක්. එක දවසකට පුහුණු ශ්‍රමිකයෙකුට 2500ක් ගෙවනවා. උත්තරයක් එනවා මට. ඊළඟට නොපුහුණු ශ්‍රමික. නොපුහුණු ශ්‍රමික පිරිවැය. නොපුහුණු ශ්‍රමිකයෝ ඉන්නවා දවස් 4.25ක් වැඩ කරනවා. නොපුහුණු ශ්‍රමිකයෙකුට දවසකට 2000ක් ගෙවනවා. හරිද? එතකොට නොපුහුණු ශ්‍රමිකයෙක් වැඩ කරන දවස් 4.25ක් නොපුහුණු ශ්‍රමිකයෙකුට රුපියල් 2000ක් ගෙවනවා. එතකොට නොපුහුණු ශ්‍රමිකයන්ට යන මුදල් එනවා. ඊට අමතරව තව කියනවා මෙතන මේ සුළු උපකරණ ක්ෂය වීම සියයට 3ක් කියලා කියනවනේ. හරි. ඊට පස්සේ මම ලියනවා උපකරණ ක්ෂය වීම. මෙතනින් මම ලියනවා උපකරණ ක්ෂය වීම. පුතේ උපකරණ ක්ෂය වීම තීරණය කරන්නේ ශ්‍රමිකයන්ට යන මුදලින්. ශ්‍රමිකයන්ට යන මුදල් අපි හිතමුකෝ මේ දෙන්න සුළු වුණාම එනවා රුපියල් 5000ක් කියලා. එහෙනම් 5000ෙන් තමයි 100ට 3ක් සලකන්නේ. 100ට 3ක් ගන්න උපකරණ ක්ෂය වීමට මේ දෙන්න එකතුව දාලා ගුණ කරන්න උත්තරයක් එයි. එතකොට මේ ටික එකතු වුණාම අපිට එනවා ඔව් මේ ටික එකතු වුණාම අපිට එනවා මොකක්ද ඔය ශ්‍රමික පිරිවැය මුළු එකතුව අපිට ලැබෙනවා. හරි මේ ටිකත් අපි එකතු කරනවා කියලා හිතමුකෝ. ඔය ටිකත් අපි එකතු කළා. අපිට උත්තරයක් එනවනේ. හරි. දැන් මෙතනින් එනවා ද්‍රව්‍ය පිරිවැය, මෙතනින් එනවා ශ්‍රම පිරිවැය. හරි. එතකොට දැන් ඔන්න බිමුළු අපතේ යාමත් හරි උපකරණ ක්ෂය වීමත් හරි. ඊට පස්සේ මම ලියනවා බිම්පුළු ඇතිරීමට කියන වර්ග මීටර 10ක් අතුරන් යන මුළු පිරිවැයම හොයා ගන්නවා. මම මේ ටික නෝට් කරාට පස්සේ හරි මේ ටික නෝට් කරාට පස්සේ මම ලියනවා මුළු පිරිවැය. මට මෙතන ඉඩ මදි වෙයි. මම මේ ටික ගත්තට පස්සේ මම මකලා ලියන්නම් මුළු පිරිවැය හොයාගෙන යන මුළු පිරිවැය හොයාගෙන මුළු පිරිවැයට 125ක ලාභ ලැබෙන විදිහට මම කීයද කියලා හොයාගෙන වැඩේ පටන් ගන්නම්. ඔයාලා දැන් මෙහෙම කරමු. තවම ගාන ඉවර නැහැ. මේ ටික අපි නෝට් කරගමුකෝ. නැත්තම් ගාන හදන්න අපිට ඉඩ මදි වීමත් එක්ක අවුලක් යයි. හරි. දැන් අපි කරමු පුතේ මෙහෙම T එක පේපර් එක කියලා දැම්මා. පළවෙනි ප්‍රශ්නය කියලා දැම්මා. දාලා පුතේ වර්ග මීටර 10ක් සඳහා වැය වෙන පිරිවැය සොයමු කියලා දාලා ද්‍රව්‍ය පිරිවැය කියලා දාලා මේ ටික ගණනය කරන ශ්‍රම පිරිවැය කියලා මේ ටික ගණනය කරන්න බලන්න. මෙතෙන්ට උත්තරේ අරන් ඉවර කරන්න බලන්න හැමෝම. හරි. ඔයි කොහොමම නෝට් කරගන්නකෝ. ගැටලුවක් තියෙනවා නම් මාත් එක්ක ඔයාලට චැට් කරන්න පුළුවන්. හරි. පං කරන්න බලන්න. ඉක්මනින් වැඩි නෝට් කරගමු. නොතේරෙන තැනක් ගැටලුවක් තියෙනවා නම් මට මාත් එක්ක කතා කර හැකි. චැට් කරන්න පුළුවන් ඔයාලට.
කාණ හතර ගන්නවරන් උත්තර ටික ටිකට හරි තව නෝට් කරනවද? හරි රටවලා තවලා යන්න පකරමු අපි. හරි උත්තර ගමු බලන්න, මෙන්න මේ උත්තර අවද බලන්න. 100 ගාන 200ක් කියන මෙතනින් යනවා, 2.4ක් කියන්නේ 20000ක් කියලා එනවා, 2.5 10න් වැඩි වුණා 2500ක් කියලා එනවා, 0.31 වැඩි කරන්න 2650න් උත්තරයක් එනවා, 821.5ක් කියලා 0.5 වැඩි කරන්න 30න් රුපියල් වලින් යනවා 15ක් කියලා, ඒක 30 නේද වැඩි කරලා තිබ්බේ, 0.5 30 ඔව් රුපියල් 30යි. ඊට පස්සේ බිම්පුළු අපතේ යාම, බිම්පුළු සඳහා වෙන වියදම 20000යි, 20000න් 100න් 10ක්, 20000න් 100න් 10ක්. එතන මේ බින්දර මේ බින්දුව කපනවා, මෙයාට මෙයා කපපු ගම රුපියල් 2000ක් කියලා එනවා. හරි ඔන්න සෙට් එක එකතුනහම එනවා ශ්‍රමය නැත්නම් ද්‍රව්‍ය සඳහා මුළු පිරිවැය කියලා, මේ ටිකම එකතු කරනවා. මෙතන එනවා 20000යි 20000ට එකතු කරනවා 2500ක්, එකතු කරනවා 821.5ක්, එකතු කරනවා රුපියල් 15ක්, එකතු වෙනවා රුපියල් 2000ක්. එකතු වෙනවා මට මෙන්න මෙතනට උත්තරයක් 25336.5 කියලා. දරුවනේ ද්‍රව්‍ය සඳහා මුළු පිළිවැය. හරි ඔය කාලයට එන්නට ඇති. බලන්න මේක ආවද කියලා. මේ කාපු කට්ටිය මට බලන්න කියන්න කාටද මේ උත්තරය ආවේ. ගත්ත කට්ටිය නැද්ද උත්තර? ආරි උත්තර ආවා, හොඳයි. අනිත් අයත් බලන්න උත්තර ආවද කියලා. ආරට උත්තර වෙලා තියෙනවා. හරි අඩුපාඩු තියෙන හැමදාම උත්සාහ කරන්න. ඊට පස්සේ ශ්‍රම පිරිවැය අපි හොයනවා. පුහුණු ශ්‍රමික පිරිවැය 2504න් වැඩි කරනවා. 2500 අපි 4න් වැඩි කරමු, 10000ක් කියලා එනවා. 10000යි. ඊට පස්සේ 4.25 වැඩි කරනවා, 2000න් වැඩි කරනවා. 4.25 2000න් වැඩි වුණා 8500ක් කියලා එනවා. ඊට පස්සේ උපකරණ සඳහා ක්ෂයවීම, උපකරණ සඳහා ක්ෂයවීම කියන්නේ මේ දෙන්නාගේ එකතුව තමයි මෙතන දාගන්නේ. ඒ කියන්නේ ශ්‍රමිකයන් සඳහා ගෙවන්න වෙන වියදම, ඒ වියදම එකතුවෙන් තමයි උපකරණ සඳහා ක්ෂේවීම. දැන් මේ උපකරණ සඳහා ක්ෂේවීම කියන්න පුතේ, දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් අපි වැඩබිමකට ගන්න සවලක්, උදැල්ලක්, යකඩ ඉන්නක් වගේ ගත්තාම කාලයක් යද්දී පාවිච්චි කරද්දී මේව ගෙවෙනවා. ගෙවෙනකොට අපි ඒ සඳහා, ඒ ක්ෂේවීම සඳහා මුදලක් එකතු කරනවා. ඒ එකතු කරන්නේ ඇස්තමේන්තුවර දාන මුදල. හරි ඇස්තමේන්තුවර අපි එහෙම මුදලකුත් එකතු කරනවා. ඒ නිසා මේ දෙන්නගේ එකතුව තමයි 103න් වැඩි වෙන්නේ. ඒක 10000යි 8500යි කියන 18500ක්. 18500න් තමයි 103ක් කියන්නේ කීයද කියලා බලන්නට ඕන. ඒක 3 වැඩි වෙනවා 18500න් බෙදෙනවා 100න්.
එහෙම ගත්තනම් හරිනේ 555යි 555යි. ඊට පස්සේ මොකද මෙන්න මේ තුන් දෙනා එකතු කරනවා. එකනේ 10000යි 8500යි 555 එකතුනහම එනවා 19055. 19055. 19055. හරි. රයිට් 19055 කියලා එනවා ශ්‍රම පිරිවැය. හරි. ඔන්න ද්‍රව්‍ය සඳහන පිරිවැය හරි ශ්‍රමය සඳහන පිරිවැය හරි. හරි. දැන් ඔය දෙන්නගේ එකතුව ගත්තාම ඔය දෙන්නගේ එකතුව ගත්තාම වර්ග මීටර 100ක් සෝරි වර්ග මීටර 10ක් සඳහා වැයවන මුළු පිරිවැය තමයි අපිට ලැබෙන්නේ. මේ ටික ඉවර කරගන්නකොට ටක් ගාලා මම ඊළඟ කොටසට යන්න. ඉක්මනින් ඉවර කරන්න බලන්න. ඔය මුළු එකතුව ගන්නකො සුළු කරලා හරියට බලන්න ඔය දෙකම ඔය විදියටම උත්තර ටික ආපෝයා මට බලන්න කාගේද කාටද ආවේ කියලා පොඩ්ඩක් මට බලන්න කියන්න. දරුවෙක් අනස හැම තැනකම වගේ එහෙමද උපකරණ ක්ෂය වීම ගන්නෙ? ඔව් පුතේ, දැන් උපකරණ ක්ෂය වීම අපි මෙහෙමයි. දැන් යම් කිසි ගැටලුවක් අපිට දුන්නොත් උපකරණ සඳහා මෙච්චර වියදමක් තිබුණා, ඒකෙන් ක්ෂය වීම මෙච්චරයි කියලා ගන්න කිව්වොත් අපි ඒ විදිහට ගන්නවා. උපකරණ සඳහා වියදම මෙච්චරයි කියලා දුන්නොත්. හැබැයි අපිට එහෙම දෙන්නේ නැති තැනක අපිට කියනවා නම් උපකරණ ක්ෂය වීම කියලා ප්‍රතිශතයක් දුන්නොත් එහෙම අනිවාර්යයෙන්ම ගන්නෙ ශ්‍රමිකයන් සඳහා ශ්‍රමිකයන් වෙනුවෙන් වැය කරපු මුදලක් තියෙනවනේ. ඒ මුදල percentage එකක් තමයි ශ්‍රම පිරිවැය සඳහා අපි ගන්නෙ. හරිනේ. හොඳයි. ඉක්මන් කරලා ගන්න. හරි. මේ විදිහට උත්තර ආපු දරුවෝ බලන්න මට කියන්න. ආරච්චි හරි උත්තර ඇවිල්ලා තියෙනවා. හරි. මම මේ ටික මහන්න දී ඊළඟ කොටස මට හදාගන්න නැත්නම් බෝඩ් එකේ ඊට මදි වෙනවා. හරි. මම ওই කොටස මකලා යන්නම්. හරි. මම මේ ටික මකනවා දැන්. හරි. දැන් අපිට එනවා මෙන්න මෙහෙම එකක්. මොකක්ද අපිට එන්නේ පුතේ? මේ එන්නේ වර්ග මීටර 10ක ඔව් වර්ග මීටර 10ක බිම්ලු අතුරන්න යන ශ්‍රම පිරිවැය එනවා. ඒ වගේම වර්ග මීටර 10ක බිම්ලු අතුරන්න යන උපකරණ පිරිවැය එනවා. මේ ද්‍රව්‍ය පිරිවැය එනවා. ඒ නිසා අපි ලියනවා වර්ග මීටර 10ක බිම්ලු ඇතිරීම සඳහා මුළු පිරිවැය. හරිද? වර්ග මීටර 10ක බිම්කුළු ඇතිරීම සඳහා මුළු පිරිවැය හොයනවා. මුළු පිරිවැය කියන්නේ ද්‍රව්‍ය පිරිවැය එනවා 25336.5. ඒකට එකතු කරනවා උපකරණ පිරිවැය එනවා නැත්තම් ශ්‍රම පිරිවැය එනවා 19055. ඔච්චරයි වෙන වියදම් මොකුත් මේකේ නැහැනේ. නැහැ. ඊට පස්සේ ඔය දෙන්න එකතු කරනවා. එකතු කරද්දී අපිට ලැබෙනවා බලමු අපි 25336.5 එකතු කරනවා 19055. ආ වැරදුන මං අතින් ආයෙ එකතු කරනවා 25336.5 එකතු කරනවා 19055. එකතුනහම එනවා පොතේ උත්තරයක් විදියට එනවා රුපියල් වලින් 44,391.50ක මුදලක් එනවා වර්ග මීටර 10ක බිම්මුළු ඇතිරීම සඳහා මුළු පිරිවැය. හරි. එතකොට පුතේ මෙතනදී තව කියනවා උඩිස් වියදම සහ ලාභ ප්‍රතිශතයේ 25%ක් ලෙසත් ගන්න කියනවනේ. ඒ කියන්නේ අපෙන් අහන්නේ මෙයාගේ මේ උඩිස් වියදම සහ ලාභ ප්‍රතිශතයේ 25%ක් ලෙස ගන්න. එතකොට දැන් ඔය කතන්දරයට අනුව දැන් වර්ග මීටර 10ක බිම්මුළු වතුරන්න යන මුළු පිරිවැය හරි. ඊට පස්සේ මේ උඩිස් වියදම සහ ලාභ ප්‍රතිශතය තියෙනවානේ. මම ලියනවා දරුවනේ ඊළඟ වගන්තිය උඩිස් වියදම හා ලාභ ප්‍රතිශතය සහිතව මම ලියනවා උඩිස් වියදම හා ලාභ ප්‍රතිශතය සහිතව. උඩිස් වියදම සහ ලාභ ප්‍රතිශතය සහිතව පුතේ මෙයාගේ ඇත්තටම මේ වර්ග මීටර 10ක බිමුළු වතුරක් යන වියදම රුපියල් 100 නම් 25ක ප්‍රොෆිට් එකක් ලැබෙන්න ඕනේ. එතකොට යන වියදම 100 නම් 25ක ප්‍රොෆිට් එකක් ලැබෙනවා නම් විකුණන්න ඕන කීයටද? 125කට. එහෙනම් පුතේ 100ක භාණ්ඩයක් 125ක් වෙනවා නම් 100ක වටිනාකමක් තියෙන කෙනෙක් 125ක් වෙනවා නම් මෙයා කීයක්ද වෙන්නේ කියලා බලන්න. 100ක් තියෙන එක්කෙනා
එකසිය විසි පහක් දක්වා වටිනාකම වැඩි වෙනවා නම් 44,391 ශතමානක් තියෙන කෙනා කීය දක්වාද වැඩි වෙන්නේ කියලා බලන්න. 125ක ලාභයක් ලැබෙන ලෙස මිල ලකුණු කරනවා නම් 100ක භාණ්ඩයක් 125ක් කියලා ලකුණු කරන්නේ. එහෙනම් 100ක කෙනා 125ක් දක්වා යනවා නම් මෙයා කීයක් දක්වාද යන්නේ කියලා බලනවා. හරි? එතකොට මෙයාගේ වටිනාකම එනවා. 44,391 150 වැඩි වෙනවා 125ෙන් බෙදෙනවා 100ෙන්. උත්තරයක් එනවා අපිට රුපියල් 55,489 138ක් කියලා ආසන්න වශයෙන්. හරිද? ඔය එන්නේ දරුවනේ. හරි? ඔය එන්නේ අපිට උඩිස් වියදම් සහ ලාභාංශය සහිතව මිල. දැන් ඇත්තරම මේ එන්නේ වර්ග මීටර 10ක ටයිල් අල්ලන්න යන වියදමනි. මම දෙනවා ඒ නිසා ඊළඟට වර්ග මීටර 1ක අපෙන් අහන්නේ එහෙමනේ වර්ග මීටර 1ක දිම්පුළු ඇතිවීම සඳහා ඒකක මිල. වර්ග මීටර 1ක දිම්පුළු ඇතිවීම සඳහා ඒකක මිල කියන්නේ ඔය 55,489,138 බෙදන්න 10ෙන්. එතකොට එනවා රුපියල් වලින් කීයද කියලා. දශම ස්ථානයක් පයින්ව ඉස්සරහට 5,548.9 ආසන්න වශයෙන් 4ක් කියලා අපි ගමු දෙවෙනි දශම ස්ථානයට වටේලා. එහෙනම් ඔන්න වර්ග මීටර 1ක බිම්කුළු ඇතිරීම සඳහා යන ඒකක මිල එනවා රුපියල් 5,548.94ක මුදලක් කියලා. හරි. ඔන්න වටිනාකම ආවා. හරි. දැන් ඔය ගාන ඉක්මනින් හදලා ඉවර කරගන්න බලන්න. අඩුපාඩු තියෙන හැමදරුවෙක්ම. හරි. ඉක්මන් කරන්න බලන්න. ඕකනම් හදාගෙන අහවර කරන්න පුළුවන්. ඉවරද? මේක තව හදන කට්ටි ඉන්නවද? මට පොඩ්ඩක් කියන්න බලන්න. හරි, වැඩි ඉවරයි කියලා කියනවා. අනිත් අය බලන්න කට්ටක් ගාලා. තව මේක හදන සටහන් කරන ඉන්නවනම් මට කියන්න පොඩ්ඩක්. ඉවරද? හරි, මම මේක මකන්නද? හොඳයි, ඉවරයි පුතේ. හරි, මම පළවෙනි ගන්න ඉවරයි. දැන් පුතේ ඔය දැනීම පාවිච්චි කරලා ඔයාලට දීලා දෙන ඩොකියුමන්ට් එකේ එන්නක දෙවෙනි ගානට. කොහමම දෙවෙනි ගානක් පටන් ගන්න පුතේ බලන්න. ඔය වගේම ගානක් දෙවෙනි ගාන. පහත දීලා තියෙන දත්ත භාවිතයෙන් කොන්ක්‍රීට් සඳහා ඒකක මිලක් ගණනය කරන්න කියලා කියනවා. 1, 2, 4 කොන්ක්‍රීට් සඳහා ඒකක මිලක් ගණනය කරන්න කියලා කියන්නේ. පුහුණු කම්කරු දින 1,500යි, දිනක පුහුණු කම්කරු ශ්‍රමය රුපියල් 2,500යි, නුපුහුණු කම්කරුවන්ට දින 2යි, ඒ කෙනෙකුට කුලිය දවසකට 1,500යි, සිමෙන්ති මල් 12ක් ඕනේ, සිමෙන්ති මල්ලක් 980යි, වැලි ගණමි වැලි වර්ග මීටර 1.5ක් ඕන, වැලි වර්ග මීටරයක මිල 5,600යි, ගල් වර්ග මීටරයක් 2.6යි, එතකොට ගල් වර්ග මීටරයක් රුපියල් 4,000යි, කොන්ක්‍රීට් සඳහා නැත්නම් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය දිනකට දින 1,000ක් වැඩ කරනවා, දිනක කුලිය රුපියල් 3,000යි. ඊට පස්සේ උපකරණ සඳහා 4%ක මුදලක් අය කරනවා. ඇත්තරම දැන් මෙතනදී මේ මෙන්න මෙතනදී පුතේ උපකරණ සඳහා 4%ක් කියලා කියනකොට මෙතනදී අර පුහුණු සහ නොපුහුණු ශ්‍රමිකයන්ගේ මුදල නෙමේ ගන්නෙ. මෙතනදී වෙනමම යන්ත්‍රයක් දීලා තියෙන නිසා ඒ යන්ත්‍රයෙන් උපකරණ ඉදිරිය යන්ත්‍රය සලකලා ඒකෙන් 4%ක් ගමු. හරි, රයිට්. බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න හදන්න බලන්න. ඔයාලට පුළුවන් මං හිතන්නේ. හරි, වඩා උත්සාහවන්ත වෙමු. මෙයාගේ වැඩේ නම් ඉවරයි.
දෙවෙනි ගාන බලන්න තනියම පටන් ගන්න. මේ වගේම පටන් ගන්න. හරි, මේකෙත් අර මුලින්ම කියන දරුවනේ කම්පරු නිසා මුලින්ම ලියන ශ්‍රම පිරිවැය, ඊට පස්සේ ද්‍රව්‍ය පිරිවැය කියලා ගාන හදන්න පටන් ගන්න. ශ්‍රම පිරිවැය මුලින්ම හොයන්න, ඊට පස්සේ ද්‍රව්‍ය පිරිවැය හොයන්න. හරි, ඉක්පන් කරමු බලන්න. ක්‍රම පිරිවැයයි ද්‍රව්‍ය පිරිවැය වන්න කික්පන්ට. හරි, ඉක්පන් කළ ගමු. ඒ වාක්‍ය ටික ලියාගත්තා ලේසි වලට පට්පට් කර උත්තර එනවා. මුලින්ම ශ්‍රමික වෙන නිසා ලියන ශ්‍රම පිරිවැය. හරි, මුලින්ම ලියන ශ්‍රම පිරිවැය. ඊට පස්සේ ලියන මොකක්ද? ද්‍රව්‍ය පිරිවැය. හරි, ඉක්මන් කරමු බලන්න. ඊට පස්සේ උපකරණ පිරිවැය. උපකරණ පිරිවැය කියලා ලියන්න. හරි, ශ්‍රම පිරිවැය, ද්‍රව්‍ය පිරිවැය, උපකරණ පිරිවැය. ඉක්මන් කරන බලන්න. ඉක්මන් කරලා ගන්න. ශ්‍රම පිරිවැය හෙව්වා, ද්‍රව්‍ය පිරිවැය හෙව්වා, උපකරණ පිරිවැය කියලා ගන්න ඊට පස්සේ. හරි, ඒ තුන් දෙනා වෙන වෙනම ගන්න. හරි, ඔයාලට එනකොට පොතේ මෙහෙම මුලින්ම ලියනවා ශ්‍රම පිරිවැය. ශ්‍රම පිරිවැය කියලා ගන්න. ශ්‍රම පිරිවැය ගත්තාම පොතේ පුහුණු ශ්‍රමිකයෝ ඉන්නවා. පුහුණු ශ්‍රමික පිරිවැය කියලා ගන්න. පුහුණු ශ්‍රමික පිරිවැය, පුහුණු ශ්‍රමිකයෝ දින එකහමාරක් වැඩ කරනවා. එක දවසකට රුපියල් 2500ක් මෙයාලට ගෙවන්න වෙනවා. ඔන්න පුහුණු ශ්‍රමිකයන්ට. ඊළඟට ලියනවා පොතේ නොපුහුණු ශ්‍රමික පිරිවැය. නුපුහුණු ශ්‍රමිකයෝ වැඩ කරනවා දින දෙකක්. එක නුපුහුණු ශ්‍රමිකයෙකුට රුපියල් 1500ක් ගෙවනවා දවසකට. හරි, ඔතන උත්තරයක් එනවා. නුපුහුණු ශ්‍රමිකයෝ. හරි, එච්චරයි ශ්‍රම පිරිවැය තියෙන්නේ. ඊට පස්සේ ලියනවා ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය හොයනවා. සිමෙන්ති තියෙනවා. සිමෙන්ති සඳහා සිමෙන්ති මලු 12ක් ඕනේ. සිමෙන්ති කොටයක් 980යි. උත්තරයක් එයි. ඊට පස්සේ වැලි සඳහා, වැලි සඳහා වැලි අපිට 1.5ක් ඕනේ. වැලි වර්ග මීටරයක් 5600යි. වැලි සඳහාත් හරි. ඊට පස්සේ ගල් සඳහා, ගල් සඳහා ගල් අපිට ඕනේ 2.6ක් වර්ග මීටර. හැබැයි වර්ග මීටර එකක මිල රුපියල් 4000යි. ඔක ගුණ කරගත්තා නම් ගල් සඳහා යන වියදම වෙනවා. ඊට පස්සේ හරි, ඊට පස්සේ උපකරණ පිරිවැය. උපකරණ පිරිවැය මේ හැම තැනකදීම මෙයාලගේ එකතුව ගන්න යටට. එතකොට ලේසි, උපකරණ පිරිවැයත් වෙනවා. කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය. එහෙනම් අපි කැටියට කියනවා මිශ්‍රණ යන්ත්‍රය. මිශ්‍රණ යන්ත්‍රය සඳහා මිශ්‍රණ යන්ත්‍රයෙන් වැඩ කරනවා දින 1.5ක්. එක දවසකට රුපියල් 3000 ගන්න ගෙවන්න වෙනවා. එහෙනම් 3000 වැඩි කරනවා 1.5ෙන්. උත්තරයක් එයි. ඊට පස්සේ උපකරණ සඳහා ක්ෂය වීමකුත් අපිට දරුවනේ අහනවා. උපකරණ ක්ෂය කියලා ලියනවා. උපකරණ ක්ෂය වෙනවා 4%. 100කින් 4ක්. එහෙනම් යන්ත්‍රය සඳහා යන මුදලක් තියෙනවනේ, ඒකෙන් කීයද කියලා බලන්න. උත්තරයක් එයි. ඒ දෙන්නත් එකතු කරන්න. හරි, හොඳයි. ඔය ටික ගන්නකෝ. ඔය තුන් දෙනාගේ එකතුව තමයි මුළු ශ්‍රමික පිරිවැය, නැත්නම් මේ මුළු
ඒකක මුදල කියල කියන්නේ හරි ඔය තුන්දර එකතු කරලා ගත්තනම් හරි දැන් බලන්න මෙයාට අදාලා උත්තර ටික දාලා වැඩි ටික අහවර කරන්න බලන්න පුළුවන් අය වැඩි ටික අහවර කරන්න ඔය තුන්දරාගේ එකතුව තමයි ඒකක මිල කියලා කියන්නේ බලන්න ගන්න උත්සාහ කරන්න හරි මෙයාට උත්තර ගත්තා බලන්න කියන්න ටක් ගාලා ආපු උත්තරෙන් මට දාන්න බලන්න ආපු උත්තරෙන් මට දාන්න කීයද ආවි කියලා ඔය තුන්දරාගේ එකතුව ගත්තා නම් හරි ඔය තුන්දරාගේ එකතුව තමයි ඒකක මිල කියලා කියන්නේ හරි අපි බලමු උත්තර ඇවිල්ලා තියෙනවා ඔයාලට මේ මාවත කියලා බලමු අපි බලන්න ඔයාලට දරුණේ ආපු උත්තර එකයි දශම පහ වැඩි කරනවා 2500ෙන් 3750යි 1502කින් වැඩි කරනවා 3000යි ඔය දෙන්න එකතු කරනවා එතන 50යි 7.7යි 3.36යි 6750ක් වෙනවා මෙතෙන්ට ශ්‍රම පිරවැය ගන්නවා 12 වැඩි කරනවා 980ෙන් 11760යි 1.5 වැඩි කරනවා 5600ෙන් 8400යි 2.6 වැඩි කරනවා 4000ෙන් 10400යි ඔය ටික එකතු කරනවා ද්‍රව්‍ය පිරවැය විදියට 10400ට 8400යි 11760යි එකතුනම වෙනවා 30560 ඔය එන්නේ ද්‍රව්‍ය පිරිවැය ඊට පස්සේ උපකරණ පිරිවැයක් ගන්නවා අපි 3000 වැඩි වෙනවා 1.5ෙන් 4500යි උපකරණ සඳහා ක්ෂය 104යි නිසා මේක වැඩි කරනවා 104ෙන් 4500 104ෙන් වැඩි කරනවා 180යි හරි ඔය දෙන්න එකතු කරනවා 180ට 4500 එකතු කරනවා 4680යි 4680යි දැන් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මුළු පිරිවැය ඒක නේද තුන්දෙනාගේම එකතුව තමයි මුළු පිරිවැය කියන්නේ දැන් අපිට දීලා තියෙන්නේ හරි අපේ ගන්න කොන්ක්‍රීට් වල ඒකක මිල හරි ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කෙලින්ම දරුනේ කොන්ක්‍රීට් සඳහා ඒකක මිල කියලා මේ තුන්දෙනා එකතු කරනවා හරි මම ඒක යටින් ලියන්නම් මට පුළුවන් ලියන්න අපිට එනවා අවසාන දෙනවා ඒකක මිල ඒකක මිල ඒකක මිල කියන්නේ මේ තුන්දෙනාගේ එකතුව 6750යි 6750යි එකතු කරනවා 30560ක් 30560ක් එකතු කරනවා 4680ක් ඔය ටික එකතු කරලා ගන්නවා 4680ට 30560ක් 6750ක් එකතු කරනවා උත්තරයක් එනවා
අයිදාස් හස්සීය සරි අයිදාස් නෙමෙයි කරදුන මං හිතන්නේ 67යි 50ට එකතු කරනවා 30යි 560ක් එකතු කරනවා 4680ක් හතලිස් 1990යි එකතු වෙනවා 41,990ක් කියලා එනවා ඒකකේ රුපියල්. රුපියල් 41,990ක් කියලා එනවා පුතේ මුළු වියදම. එහෙම නැත්නම් ඔය කියන ඒකක මිල සඳහා ඒකක මිල 41,990යි. මේ අගේ ආපු අය බලන්න කවුද කියලා මට බලන්න දාන්න. මේ උත්තරය ආපු කට්ටිය 41,990ක් ආපු අය. ආරයිට් හරි. උත්තර ආපු දරුවෝ ඉන්නවා. හරි. ඉක්මන් කරන්න. හරි අඩපාඩු දෙනා හදා ගන්න. ඔන්න තුන්වෙනි දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. එන්න පුතා ඔහොමම තුන්වෙනි ප්‍රශ්නෙට දැන් තුන්වෙනි ප්‍රශ්නෙට එන්න බලන්න ඔහොමම තුන්වෙනි ප්‍රශ්නෙට එන්න මම මේක මකන්නම්. එන්න තුන්වෙනි ප්‍රශ්නෙට හැමෝම. හරි තුන්වෙනි ප්‍රශ්න කියව ගන්න වතාවක්. ඒක ඉතිරි කොටසක් කොලේ එහා පැත්තේ තියෙනවා. ඉක්ම කරන්න බලන්න. ඉක්මන් කරලා දාමු. හරි ඉක්මන් කරලා ගන්න. හරි තුන්වෙනි ප්‍රශ්න වතාවක් හොඳින් කියවගෙන උත්තර ටික ඉක්මනින් ගන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. හරි වතාවක් කියවගෙන පටන් ගන්න බලන්න. පුළුවන් නම් තනියම හදාන හදාන යන්න බලන්න. පුළුවන් ඒ හදාගෙන යන්න. පුළුවන් ඒ හදාගෙන ඉක්මනින්ම. පුළුවන් මේ පටන් ගන්න ටක් ගාලා බලන්න. හරි තුන්වෙනි ප්‍රශ්නට ආවට පස්සේ පුතේ හරි තුන්වෙනි ප්‍රශ්නට ආවට පස්සේ බලන්න දීලා තියෙන විස්තර ටික. දීලා තියෙන තොරතුරු ආශ්‍රයෙන් කළු ගල් බැම්ම සඳහා ඒකක මිල ගණනය කරන්න කියලා කියන්නේ. ඒකක මිල දැන් පුතේ කියනවා පුහුණු ශ්‍රමය පුහුණු ශ්‍රමය කුලිය දිනකට 2500යි. පුහුණු ශ්‍රමිකයෙකුට 2500ක් ගෙවනවා. නොපුහුණු ශ්‍රමිකයෙකුට කුලිය දිනකට 1500ක් ගෙවනවා. කළුගල් ඝන මීටර එකක මිල රුපියල් 2000යි. සිමෙන්ති කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 980යි. වැඩි ඝන මීටර එකක මිල 5800යි. හරිද? එක් පුහුණු ශ්‍රමිකයෙකු සහ නොපුහුණු ශ්‍රමිකයෙකුට දිනකට කළුගල් බැම්මේ ඝන මීටර 8ක් බඳින්න පුළුවන්. අන්න කියන තර්කය. එක් පුහුණු ශ්‍රමිකයෙකුට සහ නොපුහුණු ශ්‍රමිකයෙකුට දිනකට කළුගල් බැම්මේ ඝන මීටර 8ක් බඳින්න පුළුවන්. දැන් මෙතන ඉන්නේ
එක පුහුණු ශ්‍රමිකයයි එක නොපුහුණු ශ්‍රමිකයයි හරි කළු ගල් බැම්ම ඝන මීටර එකක් සඳහා අමුද්‍රව්‍ය පහත පරිදි දෙනවා. සිමෙන්ති කොට්ට භාගයක් ගන්නවා, වැලි ඝන මීටර 0.2 ප්‍රමාණයක් ගන්නවා. හරිද? හරි. එතකොට අපිට පුළුවන් මෙතනදී ලියන්න මේ කතන්දරේ ගොනු නැගෙන්නේ ඝන මීටර 8ක, ඒ කියන්නේ ඝන මීටර 8ක කොන්ක්‍රීට් එකක් නිර්මාණය නැත්නම් කළු ගල් බැම්මක් නිර්මාණය කරන්න වියදම් ටික තමයි අපිට දීලා තියෙන්නේ. සිට් එක මොහොයලා 8ෙන් බෙදුවා නම් හරි අර පළවෙනි ගාන වගේ තමයි. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් පොතේ ඝන මීටර 8ක කළු ගල් බැම්මක් සඳහා යන පිරිවැය සොයමු කියලා ධාතාව පටන් ගන්නවා. එතකොට ලේසි. හරි. ලියනවා පොතේ ඝන මීටර 8ක කළු ගල් බැම්මක් කළු ගල් බැම්මක් සලගමු කියලා ලිව්වා. හරිද? ඊට පස්සේ ලියනවා පොතේ මුලින්ම ශ්‍රම පිරිවැය. අර ඔයාලා කලින් ලිව්වා වගේ ලියනවා ශ්‍රම පිරිවැය. ශ්‍රම පිරිවැය ගත්තාම කොහොම ශ්‍රමික පිරිවැය තියෙනවා? පුහුණු ශ්‍රමික පිරිවැය. ඊළඟට නොපුහුණු ශ්‍රමික පිරිවැය. මේ කාලෙට ගන්න පුළුවන්නේ ගණනය කරලා ගන්න. ඊළඟට තියෙන පොතේ ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය. ද්‍රව්‍ය පිරිවැය ගත්තාම අපිට තියෙනවා කළු ගල්. කළු ගල් සඳහා. හරිද? ඊට පස්සේ සිමෙන්ති සඳහා. සිමෙන්ති සඳහා. ඊළඟට වැලි සඳහා. වැලි සඳහා ගන්න. එච්චරයි. ඊළඟට හරි. ඊළඟට දැන් මෙතනින් ශ්‍රමික පිරිවැය, ශ්‍රම පිරිවැය හොයනවා, එකතුව මෙතනින් ද්‍රව්‍ය පිරිවැය හොයනවා. ඊට පස්සේ ලියනවා ඝන මීටර එකක් නිර්මාණය සඳහා යන මුළු පිරිවැය හොයා ගන්න පුළුවන්. දැන් මේ ඝන මීටර 8ක් නිර්මාණයට අවශ්‍ය පිරිවැය කියලා දාලා මේ දෙන්නෙක් එකතුව ගන්න. ඊට පස්සේ දැන් මේ ඝන මීටර එකක් සඳහා අවශ්‍ය පිරිවැය හොයා ගන්න ඊළඟට. එහෙම නැත්නම් ඒ එහෙම ලියා ගන්න. දැන් මේ ඝන මීටර එකක් නිර්මාණයට අවශ්‍ය පිරිවැය. මෙයා තමයි ඒකද මිල කියලා කියන්නේ. මේ උත්තරය ඇටෙන් මිල ගන්න. හරි බලන්න පටන් ගන්න. ටක් ගල ගන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. ඒක උත්තරේ ගන්න පුළුවන් ඔයාලට. හරි ඉක්මන් කරන් බලන්න. ඔලං ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරන්න.
හරි බලමු අපි ආපු උත්තර ටික වෙන විමාවද කියලා. රජ් පුහුණු ශ්‍රමිකයෙකුට දිනකට 2500යි, එක දවසකට 2500යි. එතකොට අපි මේ බලන්නේ එක දිනකටනේ. හරි, එතකොට 2500මයි. නිපුණු ශ්‍රමිකයෙකුට පිරිවැය රුපියල් 1500යි. මොකද ශ්‍රමිකයෝ වැඩියෙන් ඉන්නවා කියලා කතාවක් කොහෙවත් නැහැනේ. නෑ, හරි. එතකොට මේ දෙන්නක එකතු වෙනවා 0.3 2 3 1 4. ඔන්න එතකොට එනවා මට ශ්‍රම පිරිවැය රුපියල් 4000යි. ඊටස කළුගල් සඳහා, ඔන්න පටල ගන්න නම් එපා මෙතන. කළුගල් සඳහා කළුගල් ඝන මීටර 1ක් රුපියල් 2000ක් කියනවනේ. කළුගල් ඝන මීටර 1ක් 2000යි. මෙතන කළුගල් එක දවසකට බඳිනවා බැම්ම ඝන මීටර කීයක්ද? 8ක් දක්වා බඳිනවනේ. ඝන මීටර 1ක්නේ 2000ක් කියන්නේ. කළුගල් බැම්ම බඳිනවා ඝන මීටර කීයක් වෙනකන්ද? 8ක් එනකම්. එතකොට 8 2 16යි කියන රුපියල් 16000ක් වෙනවා කළුගල් සඳහා යන වියදම. ඔන්න ඕක හුඟක් අය වරද්දගෙන නැති. කළුගල් ඝන මීටර sorry කළුගල් යනවා දරුවනේ ඝන මීටර 8ක් දැම්මට දවසකට. එතන එක ඝන මීටරයක එක මිලට රුපියල් 2000ක් කියන්නේ. එන ඝන මීටර 8ක් සඳහා රුපියල් 16000යි. ඊට පස්සේ සිමෙන්ති සඳහා සිමෙන්ති කොට්ටයක් 980යි නේ. අපිට කියනවා කළුගල් බැම්ම සඳහා ඝන මීටර එකක් සඳහා අමුද්‍රව්‍ය පහත දෙනවා. ඒක මේ ඝන මීටර එකක් නෙමෙයි එතන හදාගන්න ඝන මීටර 8ක් සඳහා අමුද්‍රව්‍ය කියලා. ඝන මීටර 8ක් සඳහා අමුද්‍රව්‍ය. එකක් නෙමෙයි 8ක් කියලා හදාගන්න ඝන මීටර 8ක් සඳහා අමුද්‍රව්‍ය. මෙන්න මෙහෙමයි දෙන්නේ සිමෙන්ති කොට්ට භාගයක් යනවා. එහෙනම් 980න් භාගයක්. එතකොට 8 2න් බෙදෙනොත් 4යි. ඉවරක් 4 8 1ක් ඉදිරි 18 2න් බෙදෙනොත් 9යි. හරි 980යි. සරි 490යි. සිමෙන්ති සඳහා යන්නේ රුපියල් 490යි. ඊට පස්සේ වැලි සඳහා වැලි ඝන මීටර එකක් 5800යි. වැලි ඝන මීටර එකක් 5800යි. අපිට ඕන වැලි ඝන මීටර දශම දෙකක්. මේක දශම දෙකෙන් ගුණ කරන්න. හරි? එතකොට එනවා 5800 වැඩි කරන දශම දෙකෙන් 1160යි. හරිද? හොඳයි. ඔන්න ඔය සෙට් එක එකතු කරන්න දැන්. ඔය සෙට් එක එකතු කරලා යටට ගන්න. මෙයාට එකතු කරනවා 490ක්. එයාට එකතු කරනවා 16000ක්. එකතුවක් වෙනවා 17650ක් කියලා එනවා. ඔන්න ද්‍රව්‍ය පිරිවැය. ශ්‍රම පිරිවැය හරි ද්‍රව්‍ය පිරිවැය හරි. දැන් ලියනවා බැම්මේ ඝන මීටර එකක් නිර්මාණයට අවශ්‍ය පිරිවැය. ඇත්තටම මෙතනදී තියෙන ශ්‍රම පිරිවැයයි ද්‍රව්‍ය පිරිවැය විතරනේ. ශ්‍රම පිරිවැය 4000යි. ද්‍රව්‍ය පිරිවැය 17650යි. මේ ටික එකතු කරනවා 21650යි. මේක බෙදන්න ඕන 8ෙන්. එතකොට තමයි එන්නේ බැම්මේ ඝන මීටර එකක් සඳහා අවශ්‍ය පිරිවැය හෙවත් ඒකක පිරිවැය 21650 බෙදෙනවා පුතා 8ෙන්. 8ෙන් බෙදලාට පස්සේ අපිට උත්තරයක් එනවා රුපියල් 2706යි 725ක්. 2706යි 725ක මුදලක් එනවා ඒකක පිරිවැය නැත්නම් ඒකක මුදල විදිහට තුන්වෙනි ගාන සඳහා. හරි, අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් ඉක්මනින් සකස් කර ගැනීම කරන්න බලන්න. ඉක්මනින් සකස් කර ගන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. ඔය උත්තරේ ආපු කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. උත්තරේ ආපු කෙනෙක් ඉන්නවනම් ආපු කෙනෙකුත් නැද්ද? ආරි එකදරේ කොට නම් ඇවිල්ලා තියෙනවා නිතත් ඉක්මන් කරන්න බලන්න.
දරුවෙක්කාන සර් වැලි වලයි සිමෙන්ති වලයි පරිමාව දීලා තියන්නේ ඝන මීටර එකක් සඳහා නෙමෙයිද කියලා මම ඒක කිව්වොතේ හදාගන්න කියලා ඝන මීටර 8ක් සඳහා කියලා. අර දෙවෙනි පිටු උඩම තියෙන වාක්‍ය හදාගන්න කිව්වා මේ එක් පුහුණු ශ්‍රමිකයෙකු සහ නුපුහුණු ශ්‍රමිකයෙකුට දිනකට කළු ගල් බැම්මේ ඝන මීටර 8ක් බැඳිය හැක. ඊළඟට කියනවා කළු ගල් බැම්ම සඳහා ඝන මීටර 1ක් කියන එක 8ක් කරගන්න කියලා කිව්වා. 1ක් කියන එක 8ක් කරගන්න කිව්වා. එතකොට හරියි. 1ක් කියන එක 8ක් කරගන්න. එතකොට හරියි. හරි මෙයා ඉවරද? මෙයා ඉවරයි පුතා. ඔය විදියට මෙන්නකො හතරවෙනි ගානට. ඔය විදියටම හතරවෙනි ගාන හදේ කියවලට. හරි මම එක දැන් මකන්නම්. හතරවෙනි ගාන පටන් ගන්න බලන්න ඔහොමම. හතරවෙනි ගාන පටන් ගන්න ඔහොමම. ඔය විදියටම හදේ හැකි. පියවරණි කොහොමද ලියන්නේ? කරට ගාලා හදේ හැකි. ඉක්පන් කරලා ගන්න බලන්න. හතරවෙනි ගාන හදේ හැකි වලට පටපට ගාලා ඉක්මන් කරන්න. හරි අර වගේ ස්ටෙප් ටික දාන්න පට්පට් දාලා. හරි ඉක්මන් කරලා ගමු. ඉක්මන් කරන්න. හතරවෙනි එකත් ඔහොමම ගන්න. දැන් රටාව තේරෙනව නේද? දැන් ඔක ලොකු සීන් එකක් නැහැ නේ. ඔයාලට පුළුවන් මම හිතන්නේ ගන්න. පහත දැක්වෙන දත් උපයෝගී කරගැනීමෙන් ගඩොල් බැම්මක වර්ග මීටර එකක් බැඳීම සඳහා රේට් මුදල ගණනය කරන්න. එක් වර්ග මීටරයක් එක් වර්ග මීටරයක්, ඒ කියන්නේ වර්ග මීටර 100ක් සඳහා වැය වන අමුද්‍රව්‍ය ප්‍රමාණය හා කම්කරු ශ්‍රමය පිළිබඳ විස්තර දෙන්නේ. ඒ කියන්නේ දැන් මේක දෙන්නේ වර්ග මීටර 100ක් හදන්න යන වියදමයි දෙන්නේ. එක් වර්ග ඒකකයක් කියන්නේ වර්ග මීටර 100ක්. මුලින්ම ලියන පොතේ නිසා වර්ග මීටර 100ක් සඳහා පිරිවැය සලකමු කියලා ලියනවා. වර්ග මීටර 100ක් සඳහා පිරිවැය සලකමු කියලා ලියනවා. ලියන පටන් ගන්න. මෙතන ගඩොල් තියෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය පිරිවැය ගන්න. ද්‍රව්‍ය පිරිවැය. මෙතන තියෙනවා පොතේ ගඩොල් තියෙනවා. ගඩොල් සඳහා. මෙතන ගඩොල් අපතයාමකුත් තියෙන නිසා මම ලියන ගඩොල් අපතයාමත් ලියනවා. එතනින්ම ලියනවා. ගඩොල් අපතේ යාම. ඊට පස්සේ සිමෙන්ති. සිමෙන්ති සඳහා ගන්නවා. ඊට පස්සේ වැලි සඳහා. වැලි සඳහා ගන්නවා. ඊළඟට ජලය සඳහා. ජලය සඳහා ගන්නවා. ඊට පස්සේ ශ්‍රමික පිරිවැය ගන්නවා. ශ්‍රමික පිරිවැය ගත්තාම පුහුණු ශ්‍රමික කියලා ගන්න පුළුවන් මුලින්ම. පුහුණු ශ්‍රමික පිරිවැය මුලින්ම හොයනවා. ඊට පස්සේ නපුහුණු ශ්‍රමික පිරිවැය. නපුහුණු ශ්‍රමික පිරිවැය ගන්න පුළුවන්. ඊට පස්සේ හරි ඊළඟට පලංචි ක්ෂය වීම. දැන් ශ්‍රමික පිරිවැයම තමයි ගන්න. එතකොට දැන් වෙන උපකරණ පිරිවැයක් දීලා නැහනේ. ඒ නිසා එතනදී ගන්නවට පළවෙනි ගාන වගේම පලංචි ක්ෂය වීම. පලංචි ක්ෂය වීම 100/3යි. 100/3 නම් මේ දෙන්නා එකතු දානවා මෙතෙන්ට. ඒක උත්තරයක් ඒ. හරි. දැන් වැඩි පටන් ගන්න බලන්න ෂොට්ටක් ගාලා පුළුවන් වලට. එතකොට දැන් මෙතන ද්‍රව්‍ය පිරිවැය හරි ශ්‍රම පිරිවැය හරි ඔච්චරනේ තියෙන්නේ. ඔය ටික එකතු කරා නම් කතන්දරයක් එයි. හරි. ගඩොල් සඳහා ගඩොල් කැටයක් ගඩොල් ඕනේ 1090ක්. ගඩොලක් රුපියල් 25යි. මෙයා 25න් වැඩි කරන්න උත්තරයක් එයි. ගඩොල් අපතයාම 105යි.
සීයකෙන් පහක් අපට යනවා නම් මේ දෙන්නගේ උත්තරේ මෙතන දාන උත්තරයක් එයි. සිමෙන්ති සඳහා කිලෝ ඕන 150ක්. සිමෙන්ති කොට්ටයක් 50 කොට්ටයක් 950යි. එතකොට සිමෙන්ති මලු 150ක් ඕනනේ. එතකොට සිමෙන්ති මලු 150ක් කියන්නේ සිමෙන්ති කිලෝ 150ක් කියන්නේ මලු 3ක්නේ. එහෙනම් 950ව 3ක්. ඒක 950ව 3ක්. උත්තරයක් එයි. ඊට පස්සේ වැලි සඳහා වැලි කියුබ් දශම දෙකයි ඕනේ. එක වැලි කියුබ් එකක මිල 8500යි. ඔක 8500 ගුණ කරපම උත්තරයක් එයි. ඊට පස්සේ වැලි හරිය. ඊට පස්සේ ජලය. ගැලුමක් රුපියල් 10යි. අපිට ඕන ජලය ගැලුම් 115ක්. මේක 10යි වැඩි කරන්න. උත්තරයක් එයි. මේටි ගැරට ගන්න. ඊට පස්සේ පුහුණු ශ්‍රමික. පුහුණු ශ්‍රමික දින 2යි 4න් 1යි. ඒක දින 2යි කාලයිනේ. එක දින දෙකයි කාලය කියන දින 2.25යි. දින මෙච්චරක් වැඩ කරනවා පුහුණු ශ්‍රමිකයෙකුට 1500ක් ගෙවනවා. උත්තරයක් එයි. නුපුහුණු ශ්‍රමික දින 3යි 3 කාලයි. 4න් 3ක් කියන්නේ 3යි 3 කාලා. ඒක 3.75යි. දින 3යි 3 කාලයක් කියන්නේ 3.75යි. නුපුහුණු කට්ටිය. එතකොට නුපුහුණු ශ්‍රමිකයෙකුට ගෙවනවා දවසක රුපියල් 1000ක්. උත්තරයක් යනවා. ඒ දෙන්නෙක් එකතු මෙතන ගන්න. මෙතන දාලා උත්තරයක් ගත්තාම ඒ තුන් දෙනා එකගේ එකතුවක් ගන්න යරට. එතකොට ද්‍රව්‍ය පිරිවැය හරි ශ්‍රම පිරිවැය හරි ඒ දෙන්න භාවිතා කරලා අපිට ඒකක මිල හොයන්නට පුළුවන්. ඉක්මන් කරන්න බලන්න. ඩක්කල් උත්තර ගන්න ඔය දක්වා. තනියම ගන්න උත්තර ටික. තනියම ගන්න ටක්ක් ගාලා බලන්න. ඉක්මන් කරන්න. හරි. ගත්තා ඉන්නවද? ටට්ටක් කරලා බලන්න මේක සුළු කරලා වටිනාකම් ටික දාලා ගන්න. අගයන් ටික ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. උත්තර ටික අරන් දාන්න ටට්ටක් ගාලා බලන්න. උත්තර ගත්ත කට්ටිය මට උත්තර දාන කට්ටක් ගාලා බලන්න. ඉක්මන් කරලා ගන්න වෙලා එනකොට ඒක ඉක්මන් කරන්න.
දැන් මං විතරක් නෙමෙයි ඔයාලත් ගණන් හදන්න ඕනේ. හරි ඉක්මන් කරන්න උත්තර දානවා කීප දෙනෙක් දාලා තියෙන උත්තර අනිත් දරුවෝ ඉක්මන් කරලා ගන්න උත්තර ටික තනියම හදන්න ගන්න ඉක්මන් කරන්න. හරි උත්තර ගත්ත දරුවෝ මට කීප දෙනෙක් උත්තර දාලා තියෙනවා මම හදාගෙන යන්නම් ගාන බලමු පොතේ අඩුපාඩු තියෙනවද කියලා. හුඟක් අය හදලා තියෙන නිසා මම හදන්නම් ගාන දැන්. ගඩොල් සඳහා 1090 ඒවා 25ක් අපි හඳුන් බලන්න. 1090 ඒවා 25ක් කියන්නේ 27250යි. හරිනේ 1090 ඒවා 25ක් 27යි 250යි. හරි ඒකෙන් 105ක් අපද යනවා 27යි 250න් 105ක් පහෙන් වැඩි කළා
සීයෙන් බෙදුවා. උත්තරය කියනවා 1362 ශත 50ක මුදලක් අපට යනවා. සිමෙන්ති සඳහා යනවගොඩේ 950වත් තුනක්. ඒ කියන්නේ 2850ක් යනවා. වැලි සඳහා යනවා 0.2ව 7500ක්. ඒ කියන්නේ 1500ක් යනවා. හරි. ඊට පස්සේ ජලය සඳහා ගැලුම් 115 10 වලට නම් 1150ක් කියලා යනවා. දැන් ඔය ටික එකතු කරමුකෝ. 1150යි 2850යි 13යි 82.5යි එකතු වෙනවා 27250ක්. ඔය ටික එකතු වෙද්දී එනවා අපිට උත්තරයක් 14112.5ක්. මෙන්න මෙච්චරක් කියලා එනවා දරුවනේ. ශ්‍රම සරි ද්‍රව්‍ය පිරිවැය, ද්‍රව්‍ය පිරිවැය බලන්න හරිද කියලා. ඊට පස්සේ පුහුණු ශ්‍රමික 2.25 වැඩි වෙනවා 1500ෙන්. 3375යි 3375යි නපුහුණු ශ්‍රමික 3.75 වැඩි වෙනවා 1000ෙන්. 3750යි. ඊට පස්සේ මේ දෙන්නගේ එකතුව වැඩි වෙනවා 3/3. 3750ට 3375 එකතු වුනහම උත්තරයක් එනවා 7125 කියලා. ඔය 7125න් 3/3ක් කීයද කියලා බලනවා. වැඩි කළා 3න් බෙදෙනවා 100ෙන්. එතකොට එනවා 213.75ක්. ඔය 3 දෙනාත් එකතු කරනවා. 3750ට එකතු කරනවා 3375ක්. උත්තරයක් එනවා 7338.75. මේ දක්වා උත්තර ටික නිවැරදියි බලන්න හරිද? මට බලන්න කියන්න මේ දක්වා උත්තර ටික හරියය. මේ දක්වා හරි. මම හිතන හරියද? රයිට්. අඩුපාඩු දිනන බලන්න. ඊට පස්සේ දැන් කියන්න එච්චරයි. හරි. පලංචි ෂේවීමත් හරි, ගඩොල් ලපත යාමත් හරි. හරි. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් මුළු පිරිවැය. හරි? මුළු පිරිවැය කියන්නේ මේ දෙන්නගේ එකතුව ගන්නවා. මම උඩ ටික මකන්නම් නේද, නැත්තම් මට මදි වේ වගේ ඉඩ. මම උඩ ටික මකන්නම්. උඩ ටික මකලා ගන්නා මම මේ උත්තර දෙක හරි නේද, මට පොඩ්ඩක් බලලා කියන්න ආපු කෙනෙක් මේ උත්තර දෙක හරිද කියලා. ද්‍රව්‍ය පිරිවැයයි ශ්‍රම පිරිවැයයි මේකද ආවේ කියලා චුට්ටක් මට බලන්න කියන්න. හරි නේ, හරි කියලා කියනවා. හරි. ඊට පස්සේ දැන් මම ලියනවා. හරි. දැන් මොන ශ්‍රම පිරිවැය හරි. ඊට පස්සේ අපිට වැඩේ පටන් ගමු දැන්. හරි. රයිට්. ඔව් වෙනවා. හරි. දැන් අපි දන්නවා මෙතනදී පුතේ දීලා තියෙන්නේ අපිට මුලින්ම දුන්නේ මොනවද, ද්‍රව්‍ය පිරිවැය හරි, ඊට පස්සේ ශ්‍රම පිරිවැය හරි. දැන් මම ලියනවා මුළු පිරිවැය. ඒ කියන්නේ ඇත්තටම ඝන මීටර වර්ග මීටර 100ක්. මම ලියනවා වර්ග මීටර 100ක් බැම්ම බැඳීමට යන පිරිවැය. වර්ග මීටර 100ක බැම්මක් බඳින්න යන පිරිවැය. මේ දෙන්නක එකතුව 14112.5ට එකතු වෙනවා මෙයා 7338.75ක් එකතු කරනවා. හරිද? ඒ කියන්නේ 14112.5ට එකතු වෙනවා 73.38. ඒ කියන්නේ 7331.75ක් එකතු කරනවා. එතකොට එනවා 41451.25ක් කියලා. මේන්නේ වර්ග මීටර 100ක දැම්මක් බඳින්නනේ. දැන් මම ලියනවා වර්ග මීටර 1ක බැම්මක් බැඳීම සඳහා පිරිවැය. හරිද? වර්ග මීටර 1ක බැම්මක් බඳින්න යන පිරිවැය කියන්නේ ඔය 41
452.25 කියන එක බෙදෙනවා කියෙන්ද 100 න් බෙදා ගමු. මෙයා 100 න් බෙදුවොත් අපිට උත්තරේ එනවා පුතේ. මෙයා බෙදන්නකො 100 න්. මෙයා 100 න් බෙදන්න අපිට උත්තරේ ලැබෙනවා. මෙයා 100 න් බෙදුවම උත්තරයක් එනවා කීයක් කියලා දශම ස්ථාන දෙකක් ඉස්සරහට පැනනහම අපිට එනවා 414.5125 කියලා රුපියල් වලින්. රුපියල් 414.50 ගාණක් එන්නේ. හරි. මේ අගේ ආවනම් ඔබ නිවැරදි. බලන්න මේ අගේ ආපු කට්ටිය මේ අගේ ඇවිල්ලා තියෙන දරුවෝ හිටියා. රට හරි උත්තරේ ආපු දරුවෝ හිටියා. හරි. බෙදලා ගන්න ලස්සනට 414 ගාණක් එනවා. හරි. අඩුපාඩු හදාගන්න. අත්‍රණි ගාන හරි. ඊට පස්සේ වැඩි ඉවර කට්ටිය පස්සෙනි ගානට එන්න. මෙයාගේ වැඩි ඉවර කට්ටිය පස්සෙනි ගානට එන්න. පස්සෙනි ගානට එන්න මෙයාගේ වැඩි ඉවර කට්ටිය. අද රකන මේ මාසේ ටියුට් එක නේද? ඕ පුතේ. දැන් අපි තාම මේ මාසේ ටියුට් වලට තව තැපල් කරන්න පටන් ගත්තේ නැහැ. දැන් හෙට සඳුදානේ. හෙට ඉඳලා තමයි අපි තැපල් කරන්නේ. එතකොට මේ මාසේ ටියුට්ස්, ඒ කියන්නේ අගෝස්තු මාසේ ටියුට්ස් ටික අපි එවන ඔයාලට. කරන පාඩම් ටිකත් මම අද ගෲප් එකකට දාන්නම් මොන මොන පාඩම්ද කරන්න කියලා. හරි, ඒ ටිකත් එක්ක මම ටියුට් ටික වලට එවනවා. හෙට තමයි අපි තැපල් කරන්නේ. හරි. අතර මේ මාසෙට පේමන්ට් කරපු හැම දරුවෙකුටම නිබන්ධන ලැබෙනවා. හෙට දවසේ, හෙට සඳුදානේ, හෙට දවසේ දැන් ඔක ලියන එක මම අහගන්න. දැන් මේ මම මෙහෙම පුංචි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. දරුවනේ දැන් අපි හෙට සුපුරුදු විදියට පන්තිය සෙනසු සඳුදා දවසේ පන්තිය අපි හවස පන්තිය කරනවා. හෙට මම ඉලෙක්ට්‍රොනික්ස් පටන් ගන්නවා. අද අපිට මේ DDS ඉවර කරන්න පුළුවන් වෙයි. ඒතර මම ඉලෙක්ට්‍රොනික්ස් හෙට පටන් ගන්නවා සාකච්ඡා කරන්න. විශේෂයෙන් ට්‍රාන්සිස්ටර් ගණන් හදන්න. ඒක මම තියරි ටික කියලා දීලා ගණන් හදන්න පටන් ගන්නවා හෙට දවසේ. ඔයාලා ළඟ දැන් තියෙන ට්‍රාන්සිස්ටර් සරි ඉලෙක්ට්‍රොනික්ස් ડોකියුමන්ට් සෙට් එක අතරේම අරන් තියා ගන්න. හෙට දවසේ මම කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික වල ට්‍රාන්සිස්ටර් දසා ඩයෝඩ් ගණන් හදනවා. එතකොට මේ මොනවද පේමන්ට් කරපු හැම දරුවෙකුටම අපි හෙට ඉඳලා ඔයාලට ડોකියුමන්ට් එක ලැබෙන්න සලස්වනවා. ඒක පළවෙනි කාරණාව. ඒත් එක්කම මේ මොනවද ඔයාලට අර ෆුල් පේපර් එක තියෙන්නේ. හරි, දැන් පහුගිය දවස්වල මම ඔයාලගේ ගෲප් එකට පේපර් එක සමහර දවස්වල දාලා තිබ්බේ නැති ප්‍රශ්නකුත් තිබුණා මට. මම හිතන අපතේ වෙලා අපේ කට්ටියට දාන්න. එතකොට ඔයාලට දැන් මම ඒ ෆුල් පේපර් එක දැම්මට පස්සේ ෆිසිකල් පන්තියල දරුවෝ නම් අවිල්ලා ඒ පේපර් එක ලියනවා. ලියලා උත්තර ලීවර පස්සේ මම ඒක බලලා මාක් කරලා ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දැන් ඔයාලට ඔන්ලයින් එකේ ඉන්න දරුවෝ ගත්තාම දැන් අපිට එහෙම ගැටලුවක් තියෙනවනේ ලියන එක. ඔයාලා කරන්න මම පේපර් එක ඔයාලගේ ගෲප් එකට දාන්නම්. දැම්මට පස්සේ ඔයාලා පේපර් එකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ඔයාලා ඒකට උත්තර ලියන්න. උත්තර ලියලා ඔයාලා ඒකට මම ලකුණු වෙන පිළිවෙලත් එක්ක දීලා තියෙනවා. ඊට පස්සේ මම ඒ ඔයාලට ඒ උත්තර ටික දුන්නට පස්සේ يعني ඔයාලා ලිව්වට පස්සේ මම ඒක පේපර් එක ඩිස්කස් කරනවා. එතකොට ඩිස්කස් කරන ක්ලාස් එක අපි දැන් ලබන සතියේ සෙන්සුරාදාක් තියෙන හැම සෙන්සුරාදාකම අපි ඒ පේපර් එක ක්ලාස් එක පේපර් ඩිස්කෂන් ක්ලාස් එක යනවා. එතකොට දැන් ලබන සතියේ සෙන්සුරාදා ඉඳලා මම හැන්දෑවේ 4 තමයි පටන් ගන්න. 7 ඉඳලා රෑ 12 වගේ වෙනකොට පේපර් එක වැඩි අපි ඉවර කරනවා. නැත්නම් අර පහුවදා පාන්දර වෙනකන් තිබ්බම පොඩ්ඩක් අර අලසකමක් එනවනේ. ඒ නිසා දැන් ලබන සෙන්සුරාදා 4 පටන් ගන්න. 7 ඉඳලා 12 වෙනකොට පේපර් එකේ වැඩ අපි ඉවර කරනවා. එතකොට ඒ වගේම ඔයාලගේ රිවිෂන් එකටත් නම් පොඩි වැඩක් කරන්න යනවා. මේ රිවිෂන් එකේ විශේෂයෙන්ම දැන් අපි ලබන දැන් මේ හෙට සුපුරුදු විදියට සෙනසුර සවුඳ පන්ති හවස කරනවා. ඊළඟ සතිය ආවට පස්සේ ඒ කියන්නේ ඊළඟ සතිය ඉඳලා ඉරිදාට අපේ පන්තිය විශේෂයෙන්ම දැන් ඔයාලට අර තියරි නෝට් ලියා ගන්න කාලය සහ අවසාන කාලය ටික වැඩ වැඩියෙන් කරන කාලයක් අවශ්‍ය වීම කියන කාරණාව එකක්. අනිත් එක මම දන්නවා ඉරිදාට ඔයාලගේ පන්තිය ඉරිදා හැන්දෑවේ 7ට පටන් ගන්නවා. 8:00 පටන් ගන්නේ නැතුව අපි 7ට පටන් ගන්න අපි රෑ 12 වගේ වෙනකම් පන්තිය කරමු. ඒ කියන්නේ මම මේකට ලබන ඉරිදා කතාවක් මේ කියන්නේ ඈ. හෙට දවසේ සුපුරුදු විදියට සඳ පන්තිය හෙට හවසේ එනම් කරනවා කරලා ඊළඟ සතිය ඉඳලා මම සඳ පන්තියක් කරන්න නැතුව ඉරිදාට මේ පන්තිය අරන් ඇටච් කරනවා. ඉරිදා හැන්දෑවේ 7ට වගේ පටන් ගමු. පන්තිය 7 ඉඳලා රෑ 11:00 12 වෙනකම් පන්තිය යනවා එක දිගටම රිවිෂන් එක. ඒතර ලොකු වැඩ ප්‍රමාණයක් අපිට ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට තියරි වලට අදාළව මම වීඩියෝ ටික ටියුට් ටිකත් එක්ක ඔයාලට දුන්නාම ඔයාලට නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ප්‍රශ්න ටික මම ඉරිදට සාකච්ඡා කරනවා. පේපර් ක්ලාස් එක සෙනසුරාදාට සුපුරුදු විදිහට වෙනවා. ඒක කට් කරගන්නද සම්බන්ධ වෙන්න.
ගැටළු මොකක්ද තිබුණොත් මට පෞද්ගලිකව කතා කරන්න. හරි, රයිට්. හොඳයි, අපි දැන් එනවා පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නයට හරි කියව ගන්නකො වතාවක්. පස්වෙනි ප්‍රශ්නේ ඒකත් මේ වගේමයි කතා කරන්න තියෙන්නේ. ඉක්මන් කරන්න බලන්න. පස්වෙනි ප්‍රශ්නය ඉක්මන් කරලා බලන්න. පස්සේ ප්‍රශ්නේ පකල ගන්න. පස්සේ ප්‍රශ්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයක් මිශ්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීම හා ක්‍රියාකර වීම හා නඩත්තුව සම්බන්ධව තොරතුරු දීලා තියෙනවා. මිලදී ගැනීමේ මිල ලක්ෂ 5යි, ආයු කාලය පැය 2000යි, නෙමෙයි පැය 20000යි, ඉවකරන සුන්බුන් වල වටිනාකම රුපියල් 10000යි, නඩත්තු අලුත් නඩත්තු කිරීම සහ අලුත් තැඩියාවට 25යි, බලපත්‍ර සහ රක්ෂණ ගාස්තු වල 10යි, දිනකට පැය 8 බැගින් සතියකට දින 5ක් වැඩ කිරීම සඳහා වැය වෙන ඉන්ධන ලීටර ගණන 6යි, සතියක් සඳහා ලිහිසි තෙල් භාවිතයට ලීටර 2යි, යන්ත්‍ර ක්‍රියාකරලීම පැයක් සඳහා රුපියල් 2000යි, සෝරි රුපියල් 200යි, ඉන්ධන ලීටර එකක් නම් රුපියල් 95යි, ලිහිසි තෙල් සඳහා වියදම රුපියල් 500යි. මෙම යන්ත්‍රයේ පැයක් සඳහා දහවල පිරිවැය ගණනය කරන්න කියලා කියන්නේ. හරි, බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න, පස්සෙනි ගන්න උත්තර ටික ගන්න. හරි, පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න, පස්සෙනි ගන්න උත්තර ටික ගන්න. ඉක්මන් කරලා ගන්න උත්සාහ කරන හැමෝම. ඉක්මන් කළ ගම හැමෝම ඉක්මන් කරන්න. පස්සේ ගන්න පොඩක් ට්‍රයි එකක් දෙන්න බලන්න, පොඩක් හිතන්න උත්තරේ. එතකොට පංකල ගන්න බලන්න.
උත්තර නැද්ද? ගන්න උත්තර තේරුම් ගන්න කිසි කතාවක් කියවලා. එතරෝ ගැන හොඳ ඩියයක් එකක් ඒවලට. කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීම හා ක්‍රියාකරවීම සහ නඩත්තු කිරීම සම්බන්ධ වෙන්නේ මේ තොරතුරු දීලා තියෙන්නේ. එතකොට අපිට කියනවා මිලදී ගැනීමේ මිල මේ කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය ලක්ෂ 5යි. ආයු කාලය 20000යි. පැය 20000කින් පස්සේ මේක මෙයාගේ ඉවතරණ සුන්බුන්නුට වටිනාකම 10000ක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය ගන්න ලක්ෂ 5කට ඊට පස්සේ පැය 20000යි වැඩ කරන්නේ. ඉවතරණ සුන්බුන්නුට වටිනාකම 10000ක් කියන්නේ මේ පැය 20000 ඇතුළත කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයේ දරුවනේ අයින් කරපු කැලි වැලි තියෙන්නේ. ප්‍රේසර් යනවා, ඒ කියන්නේ බෙයාරින් යනවා, බෙල්ට් එකේ හානි වෙනවා, ආවරණ තහඩු හානි වෙයි. ඔය වගේ පොඩි පොඩි රිපෙයාර් වලට යනවා 10000ක මුදලක්. ඒකයි කියන්නේ. එතකොට ඒවා තමයි ඉවතරණ සුන්බුන්නුට වටිනාකම කියලා කියන්නේ. හරි. දැන් මට කියන්න පැය 20000ක කාලයක් තුල ඔය කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයේ වටිනාකම 10000කින් වැඩි වෙනවද අඩු වෙනවද? ඒක මට පොඩ්ඩක් ඉස්සර කියන්න. පැය 20000ක කාලයකින් අනතුරුව ලක්ෂ 5කට ගත්ත කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයේ වටිනාකම රුපියල් 10000කින් වැඩි වෙනවද අඩු වෙනවද? මට චුට්ටක් ඒකට උත්තරයක් දෙන්න. රුපියල් 10000කින් වැඩි වෙනවද අඩු වෙනවද? පැය 20000ක් මේ මැෂින් එක පාවිච්චි කරනවා. එතකොට ලක්ෂ 5කට ගත්තේ. පැය 20000කින් පස්සේ මේ යන්ත්‍රය සඳහා සුන්බුන් වල වටිනාකම 10000ක කැලික් ටිකක් අයින් කරලා දෙනවා කියලා හිතන්නකෝ. එතකොට මට දැන් කියන වටිනාකම මෙයාගේ දැන් 10000කින් අඩු වෙලාද තියෙන්නේ වැඩි වෙලාද තියෙන්නේ? මට උත්තර දෙන්න බලන්න. වැඩි වෙලාද අඩු වෙලාද තියෙන්නේ? වැඩි වෙලාද අඩු වෙලාද? අඩු වෙනවා පුතේ 10000කින් අඩු වෙනවා. මම ලියන මිනිමම් වාක්‍යයක් වෙනවා. මෙතනදී මම ලියන මෙහෙම පැය 20000ක් සඳහා පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය පැය 20000ක් සඳහා පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය හරිද? යන්ත්‍රයේ මූලික පිරිවැය පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය කියලා ගන්නවා ලක්ෂ 5ක් අඩු කරනවා 10000ක්. ලක්ෂ 5න් 10000ක් ගියොත් 490000ක් කියලා එනවා රුපියල් වලින්. ඔන්න පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය. පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය කියන්නේ ලක්ෂ 5න් 10000ක් ගියා 490000යි. ඔන්න යන්ත්‍රයේ මූලික පිරිවැය. ඒක හරි. ඊට පස්සේ මොකද කරන්නේ? යන්ත්‍ර නඩත් රයිට් මේ පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැයනේ. මට බැයිද හොයන්නේ පැයක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය? දැන් පැය 20000ක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය 490000ක් නම් පැයක් සඳහා මූලික පිරිවැය හොයන්න මොකද කරන්නේ? මේ ගාන බෙදෙනවා 20000යි. මම ලියනවා පැය එකක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය. පැහැදිලිද? පැය එකක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය කියන්නේ 490000 බෙදෙනවා මම 20000. 490000 මම බෙදෙනවා 20000. බෙදුම් බලන්න. 490000 බෙදුවා 20000. උත්තරයක් කියන්න. අපට කියන්න. 490000 බෙදුවා 20000. මට එන උත්තරයක් 24.50ක් කියලා. ඔන්න පැයක් සඳහා යන්ත්‍රයේ මූලික පිරිවැය 24.50යි. හරි. පැයකට යන්ත්‍රයේ වටිනාකම පැය 20000කට වටිනාකම 490000යි. පැයකට එන වටිනාකම 24.50යි. හරි හරි. ඊට පස්සේ කියනවා දැන් අපෙන් අහන්නේ මේ පැයකට යන වියදම්නේ. මම ඔන්න පැයකට යන්ත්‍රයේ වියදම හොයාගත්තා. අපෙන් අහනවා අපිට කියනවා ඊළඟට යන්ත්‍රය නඩත්තු කිරීම සහ අලුත් වැඩියාවට 25ක් යනවා කියලා කියනවා. මම ඊළඟට ලියනවා නඩත්තු කිරීම හා අලුත් වැඩියා සඳහා. නඩත්තු කිරීම හා
අලුත් පැඩියා සඳහා. හරිද? නඩත්තු කිරීම සහ අලුත් පැඩියා සඳහා යනවලු 125. 100කින් 25ක් යනවා නම් 24යි ශතපනහකින් කීයක්ද යන්නේ කියලා බලන්න. නඩත්තු කිරීම සහ අලුත් පැඩියා සඳහා 125ක් යනවා 24.50කින් කීයක්ද යන්නේ කියලා බලන්න. ඊට පස්සේ බලපත්‍ර හා රක්ෂණ ගාස්තු. බලපත්‍ර හා රක්ෂණ ගාස්තු. බලපත්‍ර සහ රක්ෂණ ගාස්තු 10යි. 10ක් බලපත්‍ර සහ රක්ෂණ ගාස්තු වලට වෙන් කරනවා නම් 24යි 50න් කීයක් වෙන් කරනවද කියලා බලන්න. හරි. ඊළඟට සතියට sorry දිනකට පැය 8 බැගින් සතියට දින 5ක් වැඩ කිරීම සඳහා, ඒ කියන්නේ සතියට පැය 20ක් වැඩ කරනවනේ, එහෙනම් වැය කිරීම සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය ලීටර 6යි. ඒ කියන්නේ පැය 40කට වැය වෙනවලු ඉන්ධන ලීටර 6ක්. හරි? හොඳයි. එතකොට ඒ වගේම රයිට් ඔය කතන්දරය කියලා කියනවා ලීටර් එකක් රුපියල් 95ක් කියලා කියනවා. ඉන්ධන ලීටර් එකක් රුපියල් 95යි දු. එතකොට අපිට කියන්නේ දිනකට පැය 8 බැගින් සතියට දවස් 5ක් වැඩ කරනවා කියන්නේ සතියට පැය 20ක් වැඩ කරනනේ මෙයා. 8 sorry 40ක් වැඩ කරනවානේ. 8 වරක් 5 40යිනේ. හරි. එතකොට පැය 40ක් වැඩ කරනවා සතියකට. එතකොට පැය 40ක් වැඩ කරනවා. එතකොට මේ පැය 40ට ඕන වෙන්නේ ලීටර් 6යි. පැය 40කට ඕන වෙන්නේ ලීටර් 6යි. එහෙනම් ලීටර් එකක මිල රුපියල් 95යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද? පැයක් සඳහා වැයවෙන ඉන්ධන ප්‍රමාණය හොයාගන්න පුළුවන් නේ. පැය 40කට ඉන්ධන ලීටර් 6ක් ඕන නම් පැයකට ඕන ඉන්ධන ගාන හොයන්න මොකද කරන්නේ? ඔය 6 බෙදනවා 40ෙන්. එතකොට එනවා පැයකට අවශ්‍ය ඉන්ධන ගාන. ඒක වැඩි කරනවා 95ෙන්. එතකොට ලීටර් සඳහා අපිට ලීටර් වලට යන වියදම් ප්‍රමාණය අපිට ලැබෙනවා. ඒ නිසා මම ලියනවා ඉන්ධන වියදම. පැයක් සඳහා මේ හොයන්නේ ඈ ඉන්ධන වියදම. දැන් ඉන්ධන සඳහා පිළිවෙය. ඉන්ධන සඳහා පිළිවෙය. 8වරක් 5 40යි. එතකොට පැය 40ක් පුරාවට ඕන ලීටර 6යි. එහෙනම් මම කරනවා 6 බෙදෙනවා 40ෙන්. එතකොට එනවා පැයකට ලීටර කීයක් යනවද? 1 ලීටර එකක් රුපියල් 95යි. මේ 95 වැඩි කළා උත්තරයක් එයිමට. හරි. ඉන්ධන සඳහා පිළිවෙය හරි. ඊට පස්සේ ලිහිසි තෙල්. ලිහිසි තෙල් සඳහා පිළිවෙය. ලිහිසි තෙල් සඳහා පිළිවෙය. එතකොට කියනවා සත්‍යයක් සඳහා ලිහිසි තෙල් ඕනලු ලීටර 2ක්. එතකොට යන්ත්‍රය ක්‍රියාත්මක කරන පැය 40ක කාලයේ පුරාවටම ඕන වෙන්නේ ලීටර කීයද? 2යි. එතකොට අපෙන් අහන්නේ එහෙනම් 1 ලීටර එකක ඒ කියන්නේ පැය 40ක් පුරාවටම ලීටර 2 නම් ඔයිල් යන්නේ. එහෙනම් 1 පැයකට යන ඔයිල් ගාන හොයන්න මොකද කරන්නේ? 2 බෙදෙනවා 40ෙන්. 2 40ෙන් බෙදෙනවා. බෙදලා ලිහිසි තෙල් සඳහා යනවා රුපියල් 500ක් ලීටර එකට. මේක 500 වැඩි කරනවා. එතකොට ලිහිසි තෙල් සඳහා යන පිරිවැය යනවා. දැන් ඔන්න ඒ කතන්දර දෙකක් හරි. ඊට පස්සේ යන්ත්‍රය ක්‍රියාත්මක කරන කෙනාට පැයකට රුපියල් 200ක් දෙනවා. එහෙනම් යන්ත්‍ර ක්‍රියාකරුට වියදම පැයකට රුපියල් 200යි. හරි, ඔය සෙට් එකම එකතු කරනවා. එකතු කරපුවාම එනවා පැයක් සඳහා මුළු දහවල පිරිවැය. හරි, ඔය සෙට් එකම එකතු කරනවා. එකතු වුණාට පස්සේ එනවා පැය එකක් සඳහා දහවන පිරිවැය. ඔය සේරම එකතු කරන්න. පැය එකක් සඳහා දහවන පිරිවැය එනවා. ඉක්මන් කරලා ගන්න බලන්න උත්තරයක් එයි ඔයාලට. හරි, ලේසි ගානක් ඉක්මන් කරන්න හැමෝම. තනියම දැන් හදන්න. තනියම හදන්න බලන්න. ඉක්මන් කරලා ගන්න.
ඉක්මන් කළ ගන්න පොතේ ඉවර උත්තරාවද? උත්තර ආපු කට්ටේ මට ටක් කරලා දානවා උත්තර ටික. ඉක්මනට අදලමට උත්තර දාන්න. ඉක්මන් කරන්න පුතාලා, අදල උත්තර දාන්න කට්ටක් ගාලා. හරි, ඉක්මනින් ගන්න. ඔය උත්තරේට දැම්මේ නෑ. ඉක්මන් කරලා ගන්න බලන්න. දැන් මම ටයිම් එකක් දෙන්න ඔයාලට, මේ ගාන හදලා උත්තර ටික ගන්න. කට්ට කරලා උත්තර ටික ගන්න. වෙලා යනවනේ. ඉක්මන් කරලා බලන්න. හරි.
මම සුළු කරන්න හැන නේද? මන් දීපු ගානනේ. හරි. ඒවල හදන්න නෑනේ. හරි. මම සුළු කරන්නම්. රයිට්. එතකොට මෙයා හරි මේක 20000න් බෙදනවා. 24,500ක් වෙනවා. ඒකෙන් 125ක් වෙනවා. ඒ කියන්නේ 25 වැඩි වෙනවා 24,50න් බෙදෙනවා 100ෙන්. උත්තරයක් යනවා 6.125 කියලා. 6.125. ඊට පස්සේ මෙතන වැඩි වෙනවා. මෙයා මේකෙන් බෙදෙනු බිඳුවක් කැපිලා යනවා 10ෙන් බෙදිච්ච ගමන් 2.45ක් කියලා එනවා. මෙතනින් එනවා 6 වැඩි වෙනවා 95ෙන් බෙදෙනවා 40ෙන්. උත්තරයක් එනවා 14.25 කියලා. මෙතනින් එනවා දෙවරක් 500 කියන 1000යි බෙදෙනවා 40ෙන්. උත්තරයක් එනවා 25ක් කියලා. මෙතනින් එනවා 200ක්. ඔය සෙට් එකම එකතු කරමු දැන්. එතකොට එනවා හරි. දැන් ඔය සේල් මෙටික් එකතු කරනකොට අපිට එනවා අපෙන් අහන්නේ මොකද්ද දැන්? ඔය පැයක් සඳහා යන්ත්‍රයේ 10වන පිරිවැයයි අපෙන් අහන්නේ. පැයක් සඳහා මූලික පිරිවැය මෙතනින් පටන් ගමු. මෙතනින් පටන් අරගෙන සේරම එකතු කරනවා. මේ උඩ ටික එකතු කරන්නේ නැහැ. මෙතෙන්ද පටන් ගන්න. 24,150 කියලා දැනින් පටන් ගන්නවා. 24යි 150ක් තියෙනවා. එයාට එකතු කරනවා මෙයා 6යි 100 1යි 2යි 5යි මෙයා 2.45යි 5යි මෙයා 14.25යි 5යි මෙයා ඇවිල්ලා 25යි මම එක යටින් ලියනවා ඉතමදි 25යි මෙයා එනවා 200ක්. ඔය සේරම එකතු කරලා ගන්න උත්තරයක් එයි පොතේ ඔයාලට රුපියල් වලින් උත්තරයක් එනවා 24.50ට එකතු කරනවා 6.125 එකතු කරනවා 2.45 14.25 එකතු වෙනවා 25ක් එකතු වෙනවා 200ක් එකතු වෙනවා 272.32 පහක් කියලා ආසන වශයෙන් රුපියල් 273ක් කිව්වත් හරි නැත්නම් 272.32ක් කියලා එනවා රුපියල් වලින්. මෙන්න මේ උත්තරේ ආපු කට්ටිය පොඩ පොඩක් කියන්න. 272.32ක් ආපු කට්ටිය 272.32ක් මෙයාගේ ආපු කට්ටිය මට පොඩ්ඩක් කියන්න. ශෂිකට අවිල්ල දෙනවා අනිත් කට්ටියට අවිල්ල නැද්ද? හරි අඩුපාඩු තියෙනවා ඉන්නවනම් හදාගන්න පුතේ. ඉක්මනින් හදාගන්නකෝ. ඉක්මනින් හදාගන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරමු අපි. හරි. ඉවර කරගන්නකෝ. අඩුපාඩු තියෙනා ඉන්නවනම් ටට්ටක් ගාලා. තව මේක ලියන සරහන් කරන ඉන්නවද? මම මේක මැකොඩ කමක් නැද්ද? පොඩ්ඩක් මට බලන්න කියන්න. මම මේක මැකොඩ කමක් නැද්ද? ඉක්මන් කරන්න. පුතේ වෙලා යනවා අපිට තව වැඩ ගොඩක් තියෙනවා කරන්න ඉක්මන් කරන්න. ඉවරද? හරි මං එන මේක මකන්නම්. දැන් මං හිතනවා ඔයාලා මේක වැඩ අහවර ඇති. හරි මෙයා වැඩ ඉවරයි කියමුකෝ අපි. හරි රයිට්. දරුවෙක් තව කියන මොකද්ද? 273ක් කියලා කෙලින්ම දැම්මත් වැරදිද කියලා අහනවා. 272.32 අපි එහෙමම දාමු නේද? ඒක 272.32 කියලාම දාමු. 273ක් කියලා නොගිරිමු. හරි රයිට්. හරි මම දැන් මේක මකනවා. ඔන්න පුතේ ඒකක මිනුම් නැත්නම් මේ ඒකක වටිනාකම එහෙම නැත්නම් රේට් වැලියු එක හොයන කතන්දර ටික ඉවරයි. හරි ඊට පස්සේ පුතේ අහන්න. හරි
ඒටි ඉවරයි. ඊට පස්සේ පොදේ අපි එනවා සාකච්ඡා කරන්නට එතනින් අනතුරුව තියෙන කොටස් වලට. ඒ කියන්නේ අපි දැන් එනවා මධ්‍ය රේඛා දිග කොහොමද ගණනය කරන්නේ කියන කතාව පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ කරන්න. මධ්‍ය රේඛා දිග. දැන් ඔයාලා මේ වෙනකොට මධ්‍ය රේඛා දිග පිළිබඳව ගණනය කිරීම පිළිබඳව මම හිතන්නේ තියරි නෝට් එක එක පරිශීලනය කිරීම වලදී ඔයාලා දන්නවා. ඒ නිසා ඒකයි ගැන අය අලුතෙන් අපි කතා කරන්න අවශ්‍යත් නැහැ. හරි. හොඳයි බලා ගන්නකො මම පැහැදිලි කිරීම කීපයක් දැන් කරනවා. පුතේ ලියන ටොපික් එක මධ්‍ය රේඛා දිග සෙවීම කියලා ලියන්න. ටොපික් එකක් විදිහට ලියන පුතේ මධ්‍ය රේඛා දිග සෙවීම. මධ්‍ය රේඛා දිග සෙවීම. මධ්‍ය රේඛා දිග සෙවීම. මධ්‍ය රේඛා දිග සෙවීම. හරි මේ දෙන පොදේ ෆවුන්ඩේෂන් එකක් කියලා ඔලා හිතන්න. මේ දෙන ෆවුන්ඩේෂන් එකක් නැත්තම් ගොඩනැගිල්ලක වහලා අයින් කරලා පස්සේ බිත්තියක් කියලා හිතන්නකෝ. අපි උඩින් මෙහෙම කියලා බලනවා. බලමු ගමන් අපිට පේනවා මෙන්න මේ ගොඩනැගිල්ලේ බිත්ති ටික මේ විදිහට පේනවා. හරිද? මේ ගොඩනැගිල්ලේ මම හිතනවා හරි මේ බිත්ති දෙක අතර පරතරය 220ක් මිලිමීටර තියෙනවා කියලා මම ගන්නවා. ඒ කියන්නේ බැම්මේ පළල 220ක් කියලා ගන්නවා. පුතේ දැන් අපිට ඕනේ මේ ගොඩනැගිල්ල ඉදි කරනකොට මේ ගොඩනැගිල්ලේ මුළු දිග හොයාගන්න. මට කියන්න මේ ගොඩනැගිල්ලේ මුළු දිග කීයද? මේ උඩින් බලපුවාම වහලේ අයින් කරපු බිත්ති වලින් සමානිත ගොඩනැගිල්ලක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ ගොඩනැගිල්ලේ බිත්ති වල මුළු දිග කීයද කියලා අපිට ඕනේ හොයන්න. දිග පැත්ත මේ පැත්ත 7500යි මේ පැත්ත 4500යි. මට දැන් බලන්න කියන්න මේ ගොඩනැගිල්ලේ බිත්ති වල මුළු දිග කීයද? මට පොඩ්ඩක් බලන්න. ඔයාලා බලන්න කට් ගාලා එකතු කරලා මට උත්තරේ දාන කට්ටක් ගාලා. හැමෝම මට උත්තර දාන කට්ටක් ගාලා. මෙයාගේ දිග කීයද? ඒ කියන්නේ බිත්තිවල දිග. බිත්තිවල දිග කීයද? උත්තරෙන් නැහැ. කට්ටක් කර කියන්නේ උත්තර ටික දාන්න. ශෂික ශෂික මට ඉක්මනින් උත්තරේ දාන්න. ශෂික අසාරා ඉක්මන් කරන්න. කැලුම් ඉක්මන් කරන්න. මට උත්තර ටික දාන්න බලන්න කට්ටක් ගාලා. ශෂික අයි කියනවා 7500ක් නෑනේ ගොල්ලෝ. මේ පැත්තත් 7500යිනේ. මේ පැත්තට 7500. මම මේ අහන්නේ මුළු බිත්තිවල මුළු දිග අහන්නේ. බිත්තිවල මුළු දිග. මෙයා 7500, මේක 4500යි. මේ ගොඩනැගිල්ලේ බිත්තිවල මුළු දිග. හිතන්නකෝ දැන් අපිට ඕන වෙනවා මේ ගොඩනැගිල්ලේ බාහිර පෘෂ්ඨයේ හෝ අභ්‍යන්තර පෘෂ්ඨ අපිට මොකද බාහිර අභ්‍යන්තර මේ බාහිර පෘෂ්ඨය කියලා තීන් තාලේප කරන්න ඕනේ බාසු නැහැ කෙනෙකුට. හරිද? හරි. ඒ නිසා අපිට ඕන වෙනවා මේ බිත්තිවල මුළු දිග හොයන්න. නැත්තම් කපරාරු කරන්න ඕන වෙනවා. බිත්තිවල මුළු දිග ඕන හොයාගන්න. ඒකයි මම මේ අහන්නේ. ආයකේ උත්තර එනවා 2400යි 2300 23120යි අපිට තිබිච්ච 2400යි. හරි එකෙන් උත්තර එනවා. හරි දැන් මම මෙන්න මෙයාගේ බිත්තිවල දිග හොයන්න යන්නේ. මම දැන් බිත්තිවල දිග හොයන්න යනකොට මම කරනවා මෙන්න මෙහෙම දෙයක්. පුතේ හිතන්න මේ බිත්ති කෑලි හතර ගලවලා එකකට එකක් යාවෙන්න තියලා දික් කළා කියලා හිතන්න. බිත්ති කෑලි හතර ගලවලා එකකට එකක් යාවෙන්න තියලා දික් කළා. හරි එකකට එකක් යාවෙන්න තියලා මේක දික් කළා කියලා හිතන්නකෝ. එතකොට මේක තනි බිත්තියක් හැදෙනවනේ. මං කියන දේ පැහැදිලිද? ඔතන බිත්ති කැරි හතර ගලවලා එක දිගට එක පේලියට දරුවනේ බිත්ති ටික තිබ්බා කියලා හිතන්නකෝ. ආන් ඒ දිගයි මම මේ අහන්නේ. එතකොට ඔයාලා දැන් ওই දාලා තියෙන එක එක දිගවල ටිකක් තියෙනවනේ. හරි මම දැන් මෙහෙම පැහැදිලි කරන්නම්. මේ ගොඩනැගිල්ලේ බිත්තිවල දිග හොයනකොට අපි ඇත්තටම හොයන්න ඕන මේ ගොඩනැගිල්ලේ බිත්තිවල සෙන්ටර් ලයින් එකේ ලෙන්ත් එක. ඇත්තටම මම ගන්නවා මෙන්න මෙහෙම. මෙතනින් ඇත්තර මෙන්නේ
මෙන්න මේ බිත්තියේ මෙන්න මේ කොටස තියෙනවානේ මම මේ කඩ රේඛා වලින් ගත්තේ. ඕක තමයි මධ්‍ය රේඛාව කියන්නේ. ඔන්නෝගේ දිගය අපිට හොයා ගන්නට ඕනේ. පැහැදිලිද? ඕක කොහෙද සරල රටාවක් තියෙනවා. දැන් මම පැහැදිලි කරනවා හොඳට බලාගෙන ඉන්න. හරි? ඕක කොහෙද සරල රටාවක් තියෙනවා. හරි, ඕක කොහෙද සරල රටාව තමයි පුතේ. මෙන්න මේක හොඳට බලන්නකෝ. මම දැන් මෙයාව මේ ගානට මම විසඳුමක් හොයන්න උත්සාහ කරනවා. මෙන්න මෙහෙම මම කරනවා. මෙහෙම කෙලිම මම ගන්නවා පුතේ, මෙයාගේ සිරස් බිත්ති සහ තිරස් බිත්තිනේ තියෙන්නේ. මෙයාගේ මම ගන්නවා කෙලිම තිරස් සිරස් බිත්ති, සර තිරස් බිත්ති මේ පැත්තට. මම ගන්නවා මේ පැත්තට තියෙනවා. හරි, මම බලනවා මධ්‍ය රේඛා දිග කොහෙද විදිය. හරි, මම ගන්නවා කෙලිම මේ පැත්තට. මේ පැත්තට තියෙනවා බිත්ති, බිත්ති කැරි එකයි දෙකයි. එක බිත්තියක් 7500 ගන්න, බිත්ති කැරි කීයක් වෙනවද? දෙකයි. දෙක වැඩි කිරීම 7500 සමානයි කියලා මම උත්තරයක් ගන්නවා. පැහැදිලිද? දෙක මේ ඇලීරෙන් අදහස් කරන්නේ ගුණිතය. දෙක වැඩි කරා 7500 කීයද? 15000යි. ඊට පස්සේ සිරස් බිත්ති ගන්නවා, උඩ පැත්තට තියෙන බිත්ති. මේ බිත්ති එක බිත්තියක් 4500 ගන්න, බිත්ති කැල කීයක් තියෙනවද? දෙකයි. දෙක ඇලීරක් 4500යි. එතකොට එනවා 9000ක් කියලා. මේක එකතු කරනවා 3යි 9යි 5යි 14යි 1යි 1යි 2යි 24000ක් කියලා. මිලිමීටර වැඩි, මිලිමීටර වැඩි 24000යි. හරි, හැබැයි මෙතන පොඩි සීන් එකක් තියෙනවා දරුවනේ. දැන් අපි මේ නිර්මාණය කරද්දි හිතන්නකෝ, මෙහෙම මේ කඩ රේඛාවේ දිග තමයි මට ඕන වෙන්නේ. දැන් හිතන්න මම මෙන්න මේ කොටසේ දිග ගත්තා කියලා. මේ කොටසේ දිගනේ 7500 කියන්නේ. 7500 කියලා මම මේ දිග ගත්තාම, ඇත්තටම මම මෙන්න මේ සෙන්ටර් ලයින් එකේ දිග ගත්තාම මේ මුළු 7500 දිගම මේකට එන්නේ නැහැනේ. ඒ කියන්නේ ඇත්තටම මේ බිත්තියේ පළලින් හරි අඩක් මෙතනින් අඩු වෙනවනේ. මෙතනත් හරි අඩක් අඩු වෙනවනේ. මම කියප දෙයක් පැහැදිලි නේද? මේ බිත්තියේ පළලින් හරි අඩක් මෙතනින් අඩු වෙනවා, මෙතනත් හරි අඩක් අඩු වෙනවා. එතන මෙයාගේ හරි අඩක්, මෙයාගේ හරි අඩක් අඩු වෙනවා. මේ දිග 4500 කියලා ගත්තට එයාගෙනු හරි අඩක්, හරි අඩක් බිත්තිවල මේ පළලින් අඩු වෙනවා. එතන ඇත්තටම මෙතන 2යි 4යි 6යි 8ක්, කෑලි 8ක්, මුළු 8ක් අඩු වෙනවනේ. බිත්තිවල පළල වගේ කෑලි 8ක දුරක් ඔතනදී අඩු වෙන්නට ඕන. ඒ නිසා මම ලියනවා අඩු වෙන්නට ඕන. මම ලියනවා ඒක DDT, ඩිඩක් කියලා අදහසක් දෙනවා. DDT කියලා දාලා මම ලියනවා මෙන්න මෙහෙම. බිත්තිවල මම ඔතන කෑලි 8ක් අඩු වෙන්න ඕන නිසා උනාට මම ඒක ලියනවා රටාවකට. මෙතන බිත්ති කෑලි 2යි 2යි එකතු වුනම කීයද? 4යි. බිත්ති කෑලි ගන්න ගුණ කරනවා දෙක වැඩි කිරීම බිත්තියක පළල වගේ, බිත්තියක පළල 220යි ඒක භාගයෙන් ගුණ කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ මම දැන් කරන්න රටාවක් වන්න බලා ගන්න. බිත්ති කෑලි වල එකතුව ගත්තා 2යි 2යි 4යි. ඊට පස්සේ දෙනවා දෙක වැඩි කිරීම භාගය වැඩි කිරීම බිත්ති වල ගණකම 220යි. ඔබ නියතයක්. දෙක වැඩි කිරීම භාගය වැඩි කිරීම බිත්ති වල ගණකම 220යි. හරිනේ? හරි. එතකොට මෙතනින් එනවා 4 + 2 8යි. බිත්ති කෑලි 8යි. පළලින් භාගයක්. අදහස තේරුණා නේද? 4 + 2 කියන්නේ 8යි. 220ෙන් භාගයක්. බිත්ති කෑලිල භාගයේ දුරවල් කියලා ඉන්නේ. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා 4 මේ අගේ කියන්නේ බිංදු 2යි, සෝරි බිංදුවයි 4 + 2 8යි, 4 + 2 8යි. ඩිඩක් කියන්නේ අඩු වෙනවා. මෙයාගේ මේක අඩු වෙනවා. ඒ කියන්නේ එනවා පුතා 24000න් අඩු වෙනවා 880ක්. උත්තරයක් එනවා 23120ක් කියලා පුතා. මිලිමීටර වලින් එනවා ඔය කියන ගොඩනැගිල්ලේ බිත්තිවල දිග. අන්න එහෙම එක දරුවෙක් විතරක් දාලා තිබ්බා මේ උත්තරේ එන්නේ කියලා. හරි, ඔන්න පුතේ ගොඩනැගිල්ලේ බිත්තිවල දිග එනවා 23120ක්. තේරුණාද? හරි, පළවෙනි උදාහරණය කියලා දාන්න මේකට අදාළ. පළවෙනි ගාන කියලා මේ රූපේ ඇඳලා ඇඳලා ගණනය කිරීම ටිකට අට්ටක් ගල කරගන්න. මම තව ගානක් දෙන්නම්. ඉක්මන් කරන්න.
පළවෙනි එක්කෙනා අඳගෙන ඉවරයි. ඉවර කරගෙන ගාන හදන්න දෙවෙනි එක්කෙනාගේ පුතේ තියෙන්නේ මේ ඇතුලේ දිගවල්. දැන් මෙයාගේ තිබ්බේ පිටින් පිට මිනුන්නේ තිබ්බේ. ඒ නිසා අඩු කළා. මෙයාගේ තියෙන ඇතුලේ දිගවල්. හරි, ඇතුලේ දිගවල් දීලා තියෙනවා. බලන්න මෙයාටත් බලන්න මධ්‍ය රේඛා දික් ගණනය කරන්න උත්සාහ කරන්න. ටියුට් එකේ මේ වගේ ගණන් අපි ගොඩක් හදලා තිබුණා. ඒ නිසා රටාව පුළුවන්. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. පළවෙනි ගානෙන් පස්සේ දෙවෙනි ගානත් හදන්න බලන්න. ඉක්මන් කරලා ගන්න, තනියම හදන්න. හරි, දෙවෙනි එක්කෙනාටත් ඔයාලා මිනුම් ටික ගන්න ඇති. අපි බලමු දෙවෙනි එක්කෙනාට අපි මිනුම් කොහොමද කියලා. හරි, දෙවෙනි එක්කෙනාගේදී ඔයා දැන් ඔයාලා පළවෙනි මෙතනදී දැන් අපි ගත්ත පිටින් පිට මිනුම්නේ. දැන් පිටින් පිට මිනුම් ගත්ත නිසා තමයි මෙන්න මේ වැඩියෙන් ආපු දුරවල් අඩු කරේ. දැන් අපි ඇතුළත ඇතුළත මිනුම්නි ගන්න යන්නේ. ඇතුළත ඇතුළත මිනුම් ගන්න යද්දී මේ වැඩිපුර එන දුරවල් එකතු කරන්නයි ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මේ එන්නේ දරුවනේ පිටින් පිට මිනුම්. මේ පිට ධාරයට පිට ධාරය දෙන්නේ. පිටින් පිට මිනුම් තිබුණොත් අපි අඩු කරනවා. ඇතුළ මිනුම් තිබුණොත් මේ මේ 12500 කියන්නේ දරුවනේ මේ ඇතුළට ඇතුළ මිනුම් දෙකක්. 8000 කියන්නේ ඇතුළ මිනුම් දෙකක්. එතන ඇතුළ මිනුම් තිබුණොත් අපි ඒවා දරුවනේ එකතු කරනවා. ඒ කියන්නේ මේමයි. මෙයාට අපි ගන්නවා 34. මේ පැත්තට තියෙනවා බිත්ති කෑලි දෙකක්. දෙක වැඩි කළා 12500. එතකොට එනවා 25000ක් කියලා. ඊට පස්සේ සිරස් අතර තියෙන බිත්ති කෑලි දෙකයි වැඩි කළා 8000ෙන්. 8000 ව දෙකක් කියන්නේ 16000යි. මේ ටික එකතු කළා. 6යි 5යි 11යි 2යි 3යි 1යි 4යි. ඊට පස්සේ මෙයාගේ මේ දැන් අර කලින් එකේ වගේ නෙමේ, පිටින් පිට මිනුම් නෙමේ දැන් තියෙන්නේ ඇතුළෙන් ඇතුළ මිනුම්. ඒ නිසා අපි මේකකට කරනවා පොඩ්ඩේ ඇඩ් කරනවා. ඇඩ් එකතු කරනවා කියලා අදහසක් දෙනවා. එකතු කරනවා
බිත්ති කෑලි දෙකයි 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 බිත්ති කෑලි හතරයි. වැඩි කළා දෙක වැඩි කළා භාගය, වැඩි කළා බිත්තියේ ඝනකම 200ක්. දෙකර දෙක කැපෙනවා, හතරර දෙක අටයි. මෙයාට මෙයා එකතු කරනවා, එතකොට 41යි 800ක් කියලා එනවා මිලිමීටර වලින්. දැන් මේ ක්‍රමය දන්නවා ඔයාලා, දැන් 41යි 800ක් කියලා උත්තරේ ගත්ත දරුවෝ ඉන්නවා. දැන් මේ ක්‍රමය අපි ඔයාලගේ ටියුට් එකේ හදලා දෙනවා. ටියුට් එකේ TDS ගාන වල මේවා හදලා තියෙන නිසා ලොකු සීන් එකක් නැහැ. පැහැදිලිද? හරි. අඩුපාඩු දිනේ හදාගන්න කොට ටක් ගාලා. ඉක්මන් කරලා ගන්නකෝ. හරි. දැන් මේ TDS sheet කරන්න TDS sheet එකක් කොහමද හදන්නේ කියලා අපි ඔයාලගේ ටියුට් එකේ සාකච්ඡා කරලා තියෙන නිසා මම කෙලින් වෙනවා ගානට. ඔයාලගේ T2 paper එකට. හරි. T2 paper එකට එනවා. හරි. මම මේක මකනවා. එන්න T2 paper එකට. ටීලික පේපර කරෙන්න පළවෙනි ප්‍රශ්න කරෙන්න ගාන වතාවක් හොඳින් කියව ගන්නකෝ. බලමු දැන් අපි මෙයා ගන්නේ අපි T2 paper කරගෙන T2 paper කරගෙනවා TDS වල දෙවෙනි කොටසට. මෙහෙමයි කියන්නේ පළවෙනි ප්‍රශ්නය. පහත රූපයේ දක්වා ඇත්තේ දහම් පාසල් පන්ති කාමරයේහි එහි අත්තිවාරම් කාණු කැපීම මිලිමීටර 350ක් ඝනකමකින් යුක්ත කළුගල් බැම්ම මිලිමීටර 225ක ඝනකමකින් යුක්ත ගඩොල් බැම්ම සඳහා ප්‍රමාණ ගැනීමේ පත්‍රයක් හේගෙන TDS sheet එක සම්පූර්ණ කරන්න කියලා කියනවා. SLS 574 ලේඛනය අනුපිළිවෙලට මිනුම් ගන්න කියලා කියනවා. මම එක ගානක් හදන්නම්, හොඳට අවබෝධයෙන් බලාගෙන ඉන්න. මම දැන් යන්නේ TDS sheet එකක් සම්පූර්ණ කරන්න. ඔය කියන කතන්දරේ හැටියට හරි. මේකේ මම දීලා තියෙන අත්විවාරයේ තොරතුරු ටිකක් පොඩ්ඩක් අඳගෙන ඉන්නම්කෝ. මෙයා 350 මේ කළුගල් බෑ මේ පළල මේ ටික 600යි. එතකොට මේකේ ඝනකම 150යි. මේකේ ඝනකම 150යි. මේ ටික 450යි. මේ ටික 300යි. හරි. මේ පොළව මට්ටම. හරි. ඔන්න කතන්දරේ දීලා තියෙනවා. දැන් මම අඳිනවා මෙයාට අදාළව TDS sheet එක. හරි. T D S විස්තරය. හරි. මෙයා මම ගන්නවා TDS description. හරි. TDS description. ඊට පස්සේ ඔයාලගේ තියෙන නෝට් එකේදී මම කියලා දෙන එකම ෂීට් එකේ මේ පැත්තේ TDS කියලා තියෙන ටික අර වගේම සම්පූර්ණ කරගන්න පුළුවන් ඔයාලට. මෙයාගෙම මෙතෙන් දෙනවා TDS ඊළඟ description. මේ වගේම තීරුවත්ත වරපැත්තට යනවා.
මම මේ කොටස පමණක් වම් පැත්තේ පමණක් නෝට් එක දාගෙන යනවා. ඔයාලට ඔය ෂීට් එක ඇඳගත්ත දවස වම ලකුණු දෙපැත්තම නෝට් කරගෙන යන්න පුළුවන්. ඒක නෑ ඇත්තටම මොකද තියෙන්නේ වම් පැත්තේ ලියන පොලේ යන්න ගිහිල්ලා ඉදි වුණාට පස්සේ දකුණු පැත්තට ගිහිල්ලා විස්තර කරන්න පුළුවන් විදියට යෝග හදලා තියෙන්නේ. හරි. දැන් ඔය ගාන හදන්න මෙන්න මේ හොඳට මතක තියාගන්න. මේ වගේ ගානක් හදනකොට හරිද? මේ වගේ ගානක් හදනකොට පොඩි අපි නෝට් කරන තත්ත්ව ටිකක් තියෙනවා. හරි අපි නෝට් කරන තත්ත්ව ටිකක් තියෙනවා. විශේෂම පොතේ වෙන මේ ටික ව්‍යාපෘතිය නම ඒ වගේම පොතේ සැලසුම් අංකය ඒ ටික නෝට් කරන්නට ඕන. උඩින්ම ලියන පොතේ ව්‍යාපෘතියේ නම ඊළඟට සැලසුම් අංකය හරි ඊට පස්සේ පිළියල කලේ ඊට පස්සේ දිනය ඔන්න ඔය ටික දාන්නට ඕනේ. ව්‍යාපෘතියේ නම සැලසුම් අංකය පිළියල කලේ දිනය කියලා දාලා තොරතුරු විස්තර ගානේ දුන්නොත් ඒ ටික නෝට් කරනවා නැත්තම් කොහොමම තියෙනවා. ඊට පස්සේ ලියනවා ටොපික් එක ගන්න ලියනවා SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම කියන ටොපික් එක ලියනවා. SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම. ඊට පස්සේ TDS ගාන අපිට දෙනවා ජොබ් තුනක්. මොනවද කියන වැඩ ටික? ජොබ් කියන වැඩ ටික. පළවෙනි කෙනා කියන අත්තිවාරම් කාණු කැපීම. පළවෙනි කෙනා අත්තිවාරම් කාණු කැපීම. දෙවෙනි ජොබ් එක එතනින්ම කියනවා කළුගල් බැම්ම බැඳීම මිලිමීටර 350කින් යුක්ත මිලිමීටර 350 කළුගල් බැම්ම බැඳීම. තුන්වෙනි ජොබ් එක මිලිමීටර 225 ඝනකමකින් යුක්ත ගඩොල් බැම්ම බැඳීම මිලිමීටර 225 ගඩොල් බැම්ම බැඳීම මිනිමෙට 225 ගඩොල් බැම්ම බැඳීම. ඔන්න අපිට කරන්න තියෙන ජොබ් තුන. ඕකත් අපි ලිව්වා. හරි. ඉස්සරහම TDS ෂීට් එක ඇඳගෙන දරුවනේ ඔය ටික ටක් ගාලා නෝට් කරගන්නකො. හරි ඔය ටික ටක් ගාලා නෝට් කරන්නකො. ඔයාලගේ දැන් සම්පූර්ණ මේ පිටුවක් අරගෙන පිටුව දෙකට බෙදලා හරි සම්පූර්ණ පිටුවක් අරගෙන මෙහෙම දෙකට බෙදලා එක පැත්තක TDS description අනිත් පැත්තේ TDS description කියලා දාගන්න. ඒ එක වල පේජ් එක තියෙනවා පිටු වර්ග මෙහෙම දෙකට නමලා ගන්න හදාගන්න. හදල එක තීරුවක TDS description අනිත් පැත්තේ TDS description කියලා බලන්න. අර වලගේ නෝට් එක තීරේ නෝට් එක දාපු තැනත් ඔබ ලස්සනට දාලා තියෙනවා. හරි. මෙන්න මේක කොහොම නෝට් කරගමුද දැන්? මෙතන තියෙන ව්‍යාපෘතියේ නම සැලසුම් අංකය පිළියල කලේ නැත්නම් පිළියල කරන ලද්දේ පිළියල කරන ලද්දේ දිනය ලියන්න. ව්‍යාපෘතියේ නම සැලසුම් අංකය පිළියල කරන ලද්දේ ඊට පස්සේ දිනය. හරි. ඊළඟට SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම කියලා ලියන්න. SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම. හරි. මිනුම් ගැනීම කියලා දාලා ජොබ් තුන දාන්න. අංක එක අත්තිවාරම් කාණු කැපීම. අත්තිවාරම් කාණු කැපීම. ඊළඟට මිලිමීටර 350 කළුගල් බැම්ම බැඳීම. මිලිමීටර 350 කළුගල් බැම්ම බැඳීම. ඊළඟට මිලිමීටර 225 ගඩොල් බැම්ම බැඳීම. මිලිමීටර 225 ගඩොල් බැම්ම බැඳීම. හරි. ඉවරනි. රයිට්. හරි. දැන් ඔයා මෙයාට යටින් තමයි ඊළඟට ගාන හදාන යන්න ඕනේ. මට ඉන්නේ නැති නිසා මම මේ ටික මකලා උඩ ඉඳලා ගාන හදාන යන්න. ඔයාල මේ පැත්තේ ඉල ඉවර වුණාට පස්සේ දකුණු පැත්තේ තීරුවට පයින් නෑ. ඔය දෙපැත්තම නෝට් කරගන්න. හරි.
මේටි කිවරනේ මං මේක මකල හදුවර කමන්න හැනේ. හරි මං දැන් ඔක මකන මකල මං හදන උඩින් ඔයාලා දැන් ඔක අයින් කරන්න යන්න එපා. ඔයාලගේ මෙතන යටින් ඔයාලා ගන්න හදන්න. මට ඉඩම දෙන නිසා මම මේක මකල හදන්න යන්නේ. හරි මම දැන් මේ ටික මකල හදනවා ගන්න. දැන් ඔයාලට දීලා තියෙන ගානේ බලන්න. මෙහෙමනේ කියන්නේ මුලින්ම කියනවා ඔය දැන් දීලා තියෙන ගානේ අභ්‍යන්තර මිනුමිනු දෙන්නේ 5200 ඇතුළේ මිනුමක් 4700 ඇතුළේ මිනුමක්. මම ලියන මුලින්ම මධ්‍ය රේඛා දිග ගණනය කිරීම කියලා ලියනවා. මධ්‍ය රේඛා දිග ගණනය කිරීම මධ්‍ය රේඛා දිග ගණනය කිරීම කියලා දානවා. දාලා 34 මේ පැත්තට තියන පොතේ බිත්ති කෑලි 2 34 5200යි. ඒක සුළු නම් වෙනවා බිංදු 2 දෙවරක් 2 4 දෙවරක් 5 10යි. සිරස් අතට උඩ පැත්තට 4700 බිත්ති කෑලි 2 4700 බිත්ති කෑලි 2 බිංදු 2 දෙවරක් 7 14 දෙවරක් 4 8 1 9යි. මේ දෙක එකතු කරනවා බිංදු 2 4 4 8 9 1 19 800ක් කියලා එනවනේ. මේ දීලා දෙන ඇතුළත මෙනුන්න පොදේ. ඒ නිසා මම කරන්න මොකද ඇතුළත මෙනුන් නම් මම කරනවා ඇඩ් කරනවා. අර කලින් වගේ ඇඩ් කරනවා ඇතුළත මෙනුන් නිසා ඇඩ් කරනවා. 2 2 4 වැඩි කළා 2 වැඩි කළා භාගය වැඩි කළා බිත්තියේ ඝනකම. පොතේ මේ බිත්තියේ ඝනකම ගත්තාම කීයක් කියලාද අපිට කියන්නේ 225ක් ඝනකමක් තියෙනවා කියලායි මේ බිත්තියේ ඝනකම් කියන්නේ. හරි ගඩොල් බැම්ම ඝනකම 225යිනේ. එහෙනම් මම ලියනවා මේක ඝනකම 225යි. දැන් මේ දෙකට මේ දෙක කැපෙනවනේ 4 5 20යි. දෙකක් ඉදිරි 4 2 8 2 10යි. එකක් ඉදිරි දෙවරක් 4 8 1 9ක්. මෙයාට මෙයා එකතු කරනවා. බින්දු 2 8 9 එකතු කරනවා 17යි. එකක් ඉදිරි 9 1 10යි. එකක් ඉදිරි 1 1 2යි. එතකොට උත්තරයක් එනවා 20700ක් කියලා මධ්‍ය රේඛා දිග. හරිද? ඔන්න 20700යි. හරි. දැන් ඔන්න මම එනවා පළවෙනි ජොබ් එකට. අංක 1. පළවෙනි කෙනා කියනවනේ පුතේ මොකද්ද කියන්නේ අත්තිවාරං කවණු කැපීමනේ. පළවෙනි කෙනා මම ලියනවා අත්තිවාරං කාණු කැපීම. ඔන්න දැන් චුට්ට බලන්න ඉන්න. පුතේ දැන් ඔය මධ්‍ය රේඛා දිග කියන්නේ ඔය ගොඩ නැගිල්ලේ බිත්ති දිග ගලවලා දිග හැරිය ගත්තට පස්සේ එනවා මිලිමීටර 20700ක්. මීටර නම් 20.7ක්. හරිද? හොඳයි. අත්තිවාරං කාණු කපනකොට පුතේ අපි මේ අත්තිවාරම් කානුව ගත්තාම හොඳට බලන්න මේ සීමාවෙන් ඉඳලා මේ සීමාව දක්වාම පොළවේ යටට ගැඹුරට කපන්න ඕනේ නේද අත්තිවාරම් කානුව. එතකොට මේ ටික කියන්නේ 450යි. මේ ටික කියන්නේ 150යි. එතකොට සේරම කීයක් කියලාද? මිලිමීටර 600ක් බිමට කපලා තියෙනවා. මිලිමීටර 600ක් ගැඹුරට කානුව කපලා කොච්චර දුරට කානුව ගිහින් තියෙනවද? කානුව ගිහින් තියෙනවා 20.7ක්. ඒ කියන්නේ 20.7ක් දක්වා දුරකට මේ කාණුව කපලා තියෙනවා. එතකොට අත්තිවාරම් කාණුවක් කපනකොට අයින් වෙන්නේ පස් නේද? පස්වල පරිමාව. එතකොට මෙයාගේ ගන්න දිගපළ ලුස. එතකොට මේ අත්තිවාරම් මේ කාණුව කපුවාම අත්තිවාරම් කාණුවේ දිග කීයද? මීටර වලින් ගමු 20.7යි. පළල කීයද? අත්තිවාරම් කාණුවේ පළල තමයි කැට කොන්ක්‍රීට් තට්ටුවේ පළල වෙන්නේ කීයද? 600යි. ගැඹුර කීයද? ඒත් 600යි. එහෙනම් අපි කියනවා අත්තිවාරම් කාණුව කැපීම කියලා දිගපළ ලුස ලියනවා. එතකොට දිගපළ ලුස ලියන්නේ අපි පුතේ මේ ලියපු වාක්‍යයට යට රූලේ ඩිමෙන්ෂන් කියන තීරුවෙන්. මෙන්න මේ D කියන තීරුවෙන් ලියනවා දිග. දිග කියන්නේ 20.7යි. 20.7යි දිග හරියි. පළල කියන 600යි. මිලිමීටරනේ මීටර කරන 0.6යි. උස මිලිමීටර 600යි. මීටර කරන 0.6යි. මේ ටික ගුණ කරනවා. ගුණ කරලා මෙතෙන්ද ගන්නවා උත්තරේ. මේ ටික දිගපළ ලුස ගුණ කරලා මෙතෙන්ද ගන්නවා. හරිද? මෙතන ගන්නවා. එතකොට එනවා අත්තිවාරම් කාණුව කපන්න කොච්චර ගිහිල්ලා තියෙනවද කියලා. හරි. ඔන්න අත්තිවාරම් කාණුව කපන්න ප්‍රමාණය. හරි. ඔබ ස්ටක් ගාලා මේ ටික සුළු කරගෙන මේ ටික සුළු කරලා ගන්න බලන්න ස්ටක් ගාලා. දිග පළල සුබන කරලා ගන්න. ඉක්පන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගමු. හරි. ගුණ කරලා ගන්න. ගුණ කරද්දී ඔයාලට එනවා පුතේ මෙන්න මෙහෙම. 20.7 වැඩි කරනවා
දශමහයෙන් වැඩි කරනවා දශමහයෙන්. සුළුණම නපුතේ හතයි දශම හතරයි පහයි දෙකක් කියලා. ඔන්න දිග පළ ලොස ගුණ කළා. එන්නේ පුතේ ඔක ගුණ කරාට පස්සේ උත්තරේ අපිට එන්නේ ඝන මීටර වලින් එන්නේ. ඒක ඒකකේ දාන්නේ නැහැ අපි ඝන මීටර වලින් උත්තරයක් එනවා. ඊට පස්සේ දෙවෙනි කොටස. දෙවෙනි කොටස කිව්වේ පුතේ අත්තිවාරම් කානු හරි දෙවෙනි කොටස කිව්වේ මොකද්ද? රයිට් ඝනක යුත්ත කළු ගල් බැම්ම 350 මිලිමීටර. මිලිමීටර 350 ඝනකම කළු ගල් බැම්ම. හරිද? 350 ඝනකම මිලිමීටර 350 ඝනකම කළු ගල් බැම්ම බඳින්න යන ප්‍රමාණය. දැන් පුතේ මට කියන්න කළු ගල් බැම්ම කියන්නේ මෙන්න මේ කොටසනේ. මේ කළු ගල් බැම්මේ දිග කොච්චරක්ද වෙන්නේ? අර දිගවනේ 20.7 දිගයි. කළු ගල් බැම්මේ උස කීයද? උස කියන්නේ මෙතනයි මෙතන අතර දුර. මේ අඩික 450යි මේක 300යි. සේරම කීයක් උසයිද? 750ක් උසයි. පුතේ මෙතනදී පරිමාව ගන්නෙ කළු ගල් මෙතනදී පරිමාව ගන්නෙ පස්සෙල පරිමාව විතරයි. කළු ගල් වල අපි ගන්නෙ වර්ග මීටර්. බැම්ම බඳිනකොට වර්ග මීටර් වල තමයි ගාන උප ගණන් ගන්නෙ. එතකොට මේක අපි ගන්නෙ දිගයි ඝනකම ගන්නෙ නෑ දිගයි උසයි විතරයි ගන්නෙ. දිග ඇවිල්ලා 20.7යි. මේ කෙනින්ම ගන්නා මෙදෙන්ට 20.7යි දිග. උස කීයද? 450යි 300යි කියන්නේ 750යි. මීටර කරුවොත් එහෙම 0.785යි. ඔය ටික ගුණ කරලා ගන්න මෙදෙන්ට. එතකොට එනවා 20.7 ගුණ වෙනවා 0.75. උත්තරයක් එනවා 15.525යි. ඔන්න ඝනකම කළු ගල් බැම්ම බඳින්න යන ප්‍රමාණය. හරි, ඒකත් හරි. මට ඉඩ නැති නිසා මම උඩ කොටස මකලා ගන්නම්. ඔයාලට ඉඩ තියෙනවා නම් යටින් ඔයාලා හදාගෙන යන්න. මම මේ කොටස පොඩ්ඩක් මකලා ගන්නවා. හරි, තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස පොතේ ඔයාලට කියන්නේ මොකද්ද? මිලිමීටර 225ක ඝනකමක යුක්ත ගඩොල් බැම්ම. පුතේ 225ක් මිලිමීටර ඝනකම ගඩොල් බැම්ම. හරිද? 225ක් මිලිමීටර ඝනකම ගඩොල් බැම්ම. ගඩොල් බැම්ම දිග කොච්චරක්ද වෙන්නේ? දිග අර අගේමයි 20.7යි දිග. දිග 20.7යි. එතකොට දරුවනේ ඔය මේ ගඩොල් බැම්මේ උස කීයද? ගඩොල් බැම්මේ උස අපිට ගඩොල් බැම්ම උස දීලා නැහැ. ගඩොල් බැම්ම උස අපි ගමු ගාන ළඟ කොහෙන් හරි ලියා ගන්න. ගඩොල් බැම්ම උස මිලිමීටර 3000ක් කියලා ගන්න. ඔය ගඩොල් බැම්ම උස මිලිමීටර 3000ක් කියලා ගමු. ගඩොල් බැම්ම උස 3000ක් මිලිමීටර කියලා ගන්න. එතකොට ගඩොල් බැම්ම උස 3000ක් මිලිමීටර කියලා ගත්තොත් මීටර කරද්දි 3.0යි. ඔය දෙන්න ගුණ කරන්න. හරි, ගඩොල් බැම්ම උස මීටර 3ක් කියලා ගමු. එතන මිලිමීටර 3000ක්. 20.7 ගුණ කරනවා 3ෙන් 62.1ක්. එච්චර. ඔන්න පොදේ අපි ඔතනින් TDS ගාන ඔතනින් ඉවරයි. වගුව සම්පූර්ණ කරගන්න. වගුව සම්පූර්ණ කරන්න. හරි. හරි. පොතේ ඔය දැනීම පාවිච්චි කරලා ඔහොමම එන්නකෝ දෙවෙනි ගානට පළවෙනි ගාන ඉවරයි. එන්නකොහම දෙවෙනි ගානට. දෙවෙනි ගානටත් එන්න. දෙවෙනි ගානටත් ඇවිල්ලා පොතේ තනියම බලන්න. දෙවෙනි ගාන හදන්න ওই විදිහටම ටක් ගාලා TDS ෂීට් එක සම්පූර්ණ කරගෙන තනියම ටක් ගාලා හදාන හදාන යන්න. ඔයාලට පුළුවන් හදන්න. ওই රටාවටම හදන්න. ඉක්මන් කරන්න බලන්න. මම මේක මකන්නම්. තනියම හදාන යන්න බලන්න ගාන. ගාන හදලා උත්තර ටික දාන්න. හරි, ඉක්මන් කරන්න හැමෝම. ගාන හදලා උත්තර ටික දාන්න ඉක්මනින්ම. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරලා ගමු.
ඉපනේ උත්තර ගන්න ඕලා. ඉක්මන් කරලා ගන්න බලන්න. ඉක්මන් කරන්න. අනේ මම උත්තර. ඉක්මන් කරලා ගන්න. ඉක්මන් කරමු අපි. TDS description TDS මෙතන description හරි. ඉක්මන් ගන්න. අර විස්තර ටික එහෙම දාන්න. ව්‍යාපෘතිය නම සැලසුම් මන්කේ විස්තර ගේම දාන්න. දාලා බලන්න ගන්න හදන්න. සෝපන් කරන්න බලන්න. අර විදියටම ලියන්න. ව්‍යාපෘතිය නම කියලා ලියන්න. සැලසුම් මන්කේ කියලා දාන්න. පිළියෙල කරන ලද්දේ දිනේ කියලා දාන්න. ඒක එහෙම වෙනවා. හැම ගානක් හදද්දි මේ තොරතුරු ටික දාන්න. ව්‍යාපෘතිය නම සැලසුම් මන්කය පිළියෙල කරන ලද්දේ දිනය ඒ ටික දාන්න. ඊට පස්සේ ලියනවා SLS එක සුපුරුදු වාක්‍යයක්. ඒකත් එහෙම ලියන්න. SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම. SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම. SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මිනුම් ගැනීම කියලා දාන්න. හරි. මිනුම් ගැනීම කියලා දාලා ලියනවා මෙතනත් අර වගේම ජොබ් තුනක් අහනවනේ. පළවෙනි ජොබ් එක අංක එක ලියනවා අත්තිවාරම් කාණු කැපීම. දෙවෙනි එක්කෙනා මිලිමීටර් 300ක ඝනකම කළු ගල් බැම්ම. තුන්වෙනි එක්කෙනා මිලිමීටර් 225 ඝනකම ගඩොල් බැම්ම. හරි, ඒ ටිකක් දාන්න බලන්න. දාලා මධ්‍ය රේඛාදික ගණනය කරන්න බලන්න. ඉක්මනින් ගන්න බලන්න. මධ්‍ය රේඛාදික ගණනය කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. ටක් ගාලා පටන් ගන්න. මධ්‍ය රේඛා දිග ගණනය කරලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න හැමෝම.
හරි ඉක්මනින් ගන්න. මීට පස්සේ නෝට් කරනවා මොකක්ද කියලා දාන්නේ. දැන් ඔය ගණනය කිරීම කරගෙන යනවා. දැන් මධ්‍ය රේඛා දිග දැන් මම එතනින් එහාට හදාන යනනම් අනිත් එක නේද ටිකක් නේ. ඒ කියන්නේ අර ව්‍යාපෘතිය නම සරසු මංකය පිළියෙල කරන ලද්දේ දිනය එහෙම නැත්නම් පිළියෙල කළේ කවුද දිනේ ওই ටික සම්මත දේවල්. ඊට පස්සේ SLS 573 ලේඛනයේ අනුපිළිවෙලට මෙනුම් ගැනීම කියලා දාලා ඔතන තියෙනවානේ ජොබ් තුනක්. ඒ ජොබ් තුන ඔයාලට දරුවනේ ගැටලුවකින් තරව ලස්සනට වැඩ ටික කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ජොබ් තුන දාගත්තා. හරි. දැන් මම ලියනවා කෙලින්ම මධ්‍ය රේඛා දිග. මම ඔන්න ගාන හදන්න පටන් ගන්නවා එතනින්. මධ්‍ය රේඛා දිග ගණනය කියලා දානවා. මධ්‍ය රේඛා දිග ගණනය. දාන අපතේ අපි මධ්‍ය රේඛා දිග ගණනය කියලා. මධ්‍ය රේඛා දිග ගණනය. මධ්‍ය රේඛා දිග ගණනය. දැන් මේ ගානේ තිරස් අතර අර කලින් හැදුව වගේමයි අභ්‍යන්තර මෙනු ටිකක් තියෙන්නේ තිරස් අතර. මේ පැත්තට දෙක වාරයක් 14000යි. එතකොට මෙතනින් යනවා 28000ක් කියලා. උස පැත්තට වෙන්නේ 8000 චිත්ති කෑලි දෙකයි. එතකොට යනවා 16000ක් කියලා. බිංදු 3යි 6යි 8යි 14යි 2යි 3යි 1යි 4යි. 44000ක් කියලා එනවනේ. දැන් ඇතුළේ මිනුම් අරන් තියෙන නිසා අපි ඇඩ් කරනවා. ඇඩ් 2යි 2යි 4යි වැඩි කළා 2 වැඩි කළා භාගය වැඩි කළා බිත්තියේ ඝනකම 225යි. දෙකට දෙක කැපෙනවා. 4 225න් වැඩි වෙනවා. 4 අර 5 20යි 2ක් ඉතිරි 225ක් නේ. ඔව්. එතකොට 4 අර 5 20යි 2ක් ඉතිරි. 4 අර 2 8යි 2යි 10යි 1ක් ඉතිරි. 2 වරක් 4 8යි 1යි 9ක්. මෙයාට මේක එකතු වෙනවා. එතකොට 44යි 900ක් කියලා එනවා පුතේ මිලිමීටර වලින්. ඔන්න මධ්‍ය රේඛා දිග. හරිද? 44යි 900ක් මධ්‍ය රේඛා දිග. ඒක හරි. ඊට පස්සේ තියෙනවා පළවෙනි ජොබ් එක. මොකද පළවෙනි ජොබ් එක? අත්තිවාරම් කාණු කැපීම. අත්තිවාරම් කාණු කැපීම. අත්තිවාරම් කාණු කැපීම සඳහා දිග වෙන්නේ මෙච්චරක්. ඒ කියන්නේ කීයද? 44.9ක් දිගයි. අත්තිවාරම් කාණුවේ දිග හරි. පළල කීයද? පළල 600යි. රූප සරණේ කියනවනේ. .6යි. අත්තිවාරම් කාණුවේ දිග හරි පළල හරි. උස කීයද? අත්තිවාරම් කාණුවේ උස. ග්‍රවුන්ඩ් ලෙවල් එක දක්වා තියෙන උස. 350යි 100යි. සේරම කීයක් වෙනවද? 450ක් වෙනවා ගැඹුර. අර ග්‍රවුන්ඩ් ලෙවල් එක දක්වා තියෙන උස 350ට 100ක් එකතු කරනවා 450යි. ඒ කියන්නේ .45යි. මේකිට ಗುಣ කරලා දාන්න මෙතන උත්තරයක්. එතකොට හරි. 44.9 වැඩි කරනවා. .6ෙන් වැඩි කරනවා. .45ෙන්. සුළු නම් එනවා පුතේ උත්තරයක්. 12.123ක් කියලා. ඔන්න අත්තිවාරම් කාණු කැපීම සඳහා පරිමාව වෙනවා ඝන මීටර වලින් පස් අයින් කරනවා 12.123ක ප්‍රමාණයක්. හරි. කැලුම් උත්තරය ආවේ නැද්ද? අවසාන ටිකට බලන්න දාන්න උත්තරය වෙලා තියෙනවා නම් අත්තිවාරම් කාණු කැපීම හරි. ඊට පස්සේ දෙවෙනි කෙනා. දෙවෙනි කෙනා මොකක්ද කියන්නේ? මිලිමීටර 301 ඝනකමක යුක්ත කළු ගල් බැම්ම. මට මේ පැත්තේ ලියන්න පුළුවන් මම මෙතන දාන්නම්කෝ. දෙවෙනි කොටස. මිලිමීටර 300 ඝනකමකින් යුක්ත කළු ගල් බැම්ම. නම කෙලින්ම ලියන්නම්කෝ. කළු ගල් බැම්ම කියලා කෙටින්ම ලියන්නම්කෝ. කළු ගල් බැම්ම ඉදි කරන්න යනවා. කළු ගල් බැම්මත් ඉදි කරන්න ඇදි 44.9ක්. 44.9ක් දිග වෙනවා. කළු ගල් බැම්මේ උස. කළු ගල් බැම්මේ උස වෙනවා 350යි 200යි. උඩට තව තියෙනවා 50. එතකොට මේ උඩට තියෙන 50 කියලා කියන්නේ මෙතන දාලා තියෙන්නේ ඔය කළු ගල් බැම්ම තියෙන 350යි 200යි කියලා කියන්නේ 550ක් දක්වා විතරේ කළු ගල් බැම්ම තියෙන්නේ. එතකොට දිග වැඩි කරනවා උසින් 550ෙන් වැඩි කරනවා. ඒ කියන්නේ .5යි 5ෙන් වැඩි කරනවා. මේක ගුණ කරලා ගන්නවා. ඒ වටේනේ වර්ගඵල. 44.9 වැඩි කරනවා .5යි 5ෙන්. උත්තරයක් වෙනවා අපිට 24.69යි 9යි 5ක්. 6යි 9යි 5ක්. ඇති. 6යි 9යි 5ක්. ඔන්න කළු ගල් දැක්ක. හරි. තුන්වෙනි කොටසට උත්තර ගණිද්දී අපිට කියන්නේ මිලිමීටර 225ක ඝනකමකින් යුක්ත ගඩොල් බැම්ම. ගඩොල් බැම්ම. ගඩොල් බැම්මේ දිග මෙයාමයි 44.9යි දිග. එතකොට මෙයාගේ කුස
මෙයාගේ කුස ගඩල් බැම්ම උස ඕනනේ. මෙයාගේ ඔය දෙවෙනි ගාන ළඟින් ලියන ගඩල් බැම්ම උස මිලිමීටර් 3000ක් කියලා. ගඩල් බැම්ම උස 3000ක් මිලිමීටර් කියලා දාන්න. 3000ක්. එතකොට මිලිමීටර් 3000ක් කියන්නේ මීටර් 3ක් කියලා අපිට එනවා. හරි. මේක ගුණ කරමු අපි. 44.9 වැඩි කරනවා 3ෙන්. 134.7ක් කියලා එනවා අපිට වර්ගඵලය වර්ග මීටර වලින්. බලන්න අඩුපාඩු තියෙනවා නම් ඔන්න ওই தত্ত্ব දුරු කරගන්න බලන්න. ওই විදිහට උත්තර ආවද කියලා බලන්න. හරි. අඩුපාඩු හදා ගන්න බලන්න තියෙන අය. හරි. ඉවරද? හරි. වැඩි ඉවරයි. රයිට්. පොතේදී ඔන්න අපි දැන් ගණන් දෙකක් හැදුවා. හරි. රයිට්. මම හිතනවා ඔයාට මේක ඉතිරි ගණන් වල මෙන්න මේ ටික හදන්න පුළුවන් වෙයි. රයිට්. ඉතිරි ගණන් ටික කියලා කියන්නේ ඉතිරිව තියෙන්නේ සන්ධි තියෙන ගණන් ඔයාට ඉතිරිව හදන්න බෑ. හරි. ඉතිරි ටික හදන්න බෑ. මං ඒ ටික කියලා දෙන්නම්. හරි. රයිට්. මෙහෙම කරමු. හරි. අදට පොතේ අපි මෙතනින් වැඩ ටික අහවර කරමු නේද? වෙලාවත් 11:30යිනේ. හරි. අපි අදට මෙතනින් වැඩ ටික අහවර කරමු. හෙට තියෙනවනේ හෙට සතුදානේ. හෙට මම මේ පාඩම ඉදිරි ටික කරනවා. කරලා ඉලෙක්ට්‍රොනිකස් ටිකක් පටන් ගන්නවා. දැන් හෙට කට් කරගන්න එපා. පන්තිය දැන් අර වැඩ ටික දැන් ගණන් ටික කියන හදන්න. TDS වල ගණන් ටික. දැන් හෙට අපි ඔය ටී සන්ධි ආශ්‍රිත ගණන් හතික හදලා ඊට පස්සේ දරුවනේ මොනවද ඉලෙක්ට්‍රොනික ගණන් ටිකට අපි එනවා අවධානය යොමු කරන්නට. පැහැදිලිද? හරි. එහෙනම් අදට පුතේ මෙතනින් අපි වැඩ ටික අහවර කරමු. ලබන සතිය කියන්නේ ලබන සතිය කියන්නේ හෙට නැවතත් අපි මේ පාඩම ඉතිරි ටික පටන් ගන්නවා. TDS ටිකයි ඉලෙක්ට්‍රොනික ටිකයි ඒ ටිකට සූදානම් වෙලා ඉන්න. පේමන්ට් කරපු දරුවන්ට ටියුට්ස් ටික අපි හෙට පෝස්ට් කරනවා. අනිත් දරුවෝ පේමන්ට්ස් කරලා ලෑස්ති වෙන ක්ලාස් එකට. හරි. එහෙනම් අදට මෙතනින් වැඩ ටික ඉවරයි. හෙට නැවතත් අපි පන්තියේදී හම්බ වෙමු පුතේ. හරි. අයිබෝන්.